අයිබන්දබුතේ උසස් පෙල ජයුපද්ධි තාක්ෂිණේදී විශේධාරාව වැටතය දරුවුණනි දොළොස්ස්ත්‍රීණී ප්‍රධාන ඒකකයක් දරුණේ පාඩම්මිකයක් විදියට විශේෂම අපි අද දොලපුතාලත්ක කතා කරන්න බලාපොරොත්තුවයෙන්දපුතේ ජයුපද්ධති වලදී ජලප්‍රභව. ජයපදදි තාක්ෂණ දී විෂයගත්තොත් දරුණේ ඉතාමත්ම වැදගත් කොඩක්විදිට අපිට මේ ජල ප්‍රබව ජයුපද්ධති සඳහහා ජයුපද්ධයතුල ජල ප්‍රභෝකය ඒකගේ දරුවුණ දද පුළුවන් ඇති දොලපුතාලත්ේ අපාද සාකච්චාකනො දරුණන මේ ශ්‍රී ලංකාවී ජල ප්‍රබෝ පිළිබඳ හතරවන එකකි පළවන කොටස පලොවන කොට සත් එක්යි දරුණ ඔබත් එක් අප අ දෙකතු වෙන්නේ ඇති දරුණේ බලමු අපි කහොමද මොවදම මේ ශ්‍රී ලංකාවී ජල ප්‍රබෝ සම්බන්ධී කතාරනකොට ශිෂිම ජලය ගන කතාරන්නකොට අපිට ජලය කියයන් අපි ධර්ම දරුණ අනගොරත සම්පතක් නේ දරුණ ජලයක කියන්නේ යලි ඇතිවන සම්පතා ඇවන සම්පතක් නමුත් අපි දන්නවා ජලයේ ගත්තහම අපි දන්නවා සෞරග්‍රහ මන්ඩලේ යනෙකුත් ග්‍රහවස්තු අතර පෘතුවයේ ඉතාම සුවිශේෂිත වන්නේ දරුවනේ මේ පෘතිවයේ ජීවයේ පැවත්මට වැදගත්වන ජලයේ පවතිනනා දරුවනිේ නනිද ඒවගේ අපි කියනවා ජලයේ ජීව පදනමයි කියලා අපි ජලයේ ජීවේ පදනමයි කියන දරුවුණණේ අදින් වසන අවුරුදු බිලියන තුනයිදස් මහතකට පවන පෙරදරුවුණී පෘතුවේ මත මූලාරම්භ ජීවේ ඇතුවන දරුවණ විෂම පෝෂී බැක්ටේරිියයා කාරයක් කොඇසවේට කියන විසම පෝෂි බැක්ටේරියයා කාරයක් දරුවුණේ මුලින්ම සාගර ජලය තමා දරුවුණේ මුලින්ම ජලය තමා පෘතුවී මූලාරම්භක ජීවය ඇව ලතිීන් ඉගනිසා අපි කියනවා ජලයේ ජීවී පදනමයි කියලා. ඉතින් දරුණේ ජලයගත්තාහම අපි දන්නවා මෙිහි මත ජීව පැවත්මට ඒ වගේම ශාකෝල පැවත්මට වගේම සත්තු සංගතයේ පැවත්ම සොඳහා අතිශ්‍යය වැඩගත් සාධකයක් විදර දරුණේ අපි ජලය හඳන්න පුල්වා. ශේෂෙන්ම ජයිවපදධතිය ගත් ජයිව පද්ධතියල දරුවනේ අජයව සංරචකයක් විදියට පස ජලයවාතය දරුවනේ මේ ජීවි සංරචක සමග ශාක සතුන් ශුද්‍ර ජීවිනනාදී ජීවි සංර්‍රචක සමග දරුවනේ අපි දන්නවා මේ ී ජීවින් අතර වගේම ජීවින් අජීවින් අතර නිරන්තරයෙන් අන්තර්ක්‍රියන් සිදුුවමින් පෞතිනවා අදරුවණේ විශේෂෙන්ම අපි දන්න උදාහරනයක් කත්තුත් අපි දරුවුණේ පස උපස්තරයේ කරන ශාක වර්ධනය වන අදරුවණඒ වගේම පරිසු පද්ධතියක් ගත්තො දුවන අපි දන්නවා මත්සීන් තමන්ගේ වාසස්ථාන සඳහා තමන්ගේ ජීවිතය පවත්වා ගැනීම සොඳහා මත්සීන් වගේම ජලජ ජීවින් ජලජ ශාක දරුවනේ අපි දන්නවා ජලයේ වාසස්ථාන කරගන ජීවින් තම ජීවිය පවත්වා ගැනීම සඳහා ඒ කටය තුල සිදු කරු. ඉතින් දුවිපතේ විශේෂෙන්ම අපි දන්නවා ඒතරන් ජලයේ අතිශ්‍යය වැදගත් පපුෘතිවින් දහින් පංු හතක් පිතර දරුණය ගුළල දන්වාුවමේ සාගර්ර වල ලයෙන් හලතින් ප්‍රධාන වශයෙන්ම සාග්‍රහහා මුහුද වලතියනවා දරුණේ ජලය ඉතාමතරව අපිදන්න අඋත්තර සහදක්ෂණ ද්‍රැවල මිදුුණ ලවිදම ජය තියෙනවා ඒවාගේම අපි දන්නවා පෘති වයේ ජල ගබඩාව පතිවයේ ජල සංචායකය තමා දරුණේ භූගත ජලය අපදන්නවා ලෝකයේ වැඩිපුරම පානය ජලය වශයෙන් යොදාගන්න දරුණේ මෙන්ම මේන භූගත ජලය ඉතා අමතර දරුණේ අපි දන්නව ජීවිී දේග තුළ ඇවගේම ජල තියන දරුණේ වයගලේ ජලවාශ් පවිදිර ජලයතියෙන ුණ ගේ දිය විදි ති रුණ රිदිය ाइ මරිදිය කරදිය කිව දිය केलाpid දුණ අප ක ඉති දरුණමත pang ja මනි ප්‍රෝග වි්‍රम Ijal්‍රने මනි ප ශේෂම පරිබෝජනය සහඳහලබාගන්න ළුවන් ලලාකා ප්‍රමාණය ගත්තුත් ඉතාම සළු ජල ප්‍රමාණයක් යක නොත්ති. ඉතින් ජ දරුවනි මේ ජලය අනවටත සම්පතක්. යලි ඇතිවන සම්පතක්. හැබේ දරුණේ අප රැකගත යුතු සම්පතක් ජලය කියන් මොකද අපි දන්නවා ජලයේ ඇති වන වේගයට වඩා වැඩිපුර අපි ප්‍රයෝජනයට ගත්තුත් දරුවුණ. ජලයේ ඇති වන වේගයට වඩා අපි වැඩිපුර ප්‍රයෝජන ගත්තුත් උදහනයක් වෙදට බූගත ජලය අපි දන්නවා දරුවුණනි පුනරාරෝපනය ව බූගත ජලය රි චාජබිෙන ගත ජල රීචාදිෙනවා දරුණේ පුනරාරෝපණය වවා වර්ෂාපතනය මගින් විවිධ කම මගින් දරුවනේ විවිධ ක්‍රම මගින් ප්‍රධාන වශයෙන් වර්ෂාපතනය මගින් දරුවුණේරයිට් ඒ වගින් හිම පතන මගින් හිම දියවීම මගින් වර්ෂාපතනය මගින් ප්‍රධාන වශයෙන් අපි දන්නවා ජලේ පුනරෝපනය සිදවන දරුවුණ. අපි දන්නවා විසර පුනාරෝපන කේන්ද්‍රී පුනරෝපනය නේද දරුවුණ. අපිකරෙන අනියම්පුනරෝර පුනරෝපනයක් කියලා ගේ විද නව ක්‍රියාකාර ක මහහිතුනුත් අපි දන්නවා දරුවුණේ මේ ජල සම්පාදන කටයුතුවගේ ක්‍රියාකාර කමලද ජල බූගත වෙන ජ පුන රාපන ල බදග ල පුනරාපන වෙ බූගර ජල ජල තු සිද ඉතින් මේ ජලයේ පුොනරාරෝපණය වන වේගයට වඩා වැඩියෙන්දරුවනේ අපි ඒ ජල පරිභෝජනයට ප්‍රෝජනයට ගත්තොත්. ැ යලි ඇතිවන වේගේට වඩ ඩ පු යෝජන ගත්තුත් ඇවන ප්‍රන්ත්‍ර වැඩිපුර ප්‍රෝජනට ත්තුත් දේපති යලි ඇවන සම්පතක් වුණත් අපි දන්න. යලි ඇති නෝවන සම්පදක් බවට පත්වයන පුළලුව එකනිසා අපි කියන්නේ මේ ූගත ජලයේ තිරසාහර කළමනා කරණය කරන්නවා. තිරසාහර සංවර්ධනයතන් තිරසාරෝ භවිතා කරන්නවා. එකනි දරුණේ අපි තිරසාරෝභාවිතාකිරීම කළ සල්ල හඳුවන්නේ දරුණී අපි ජලයේ පුනරාරෝපනය වන වේගට වඩා අඩුවෙන් එමතන් පුුණරාරෝපනය වන ප්‍රමාණීයටට සමමානෝ පරිබෝජනය ගන්නුව. පුදාහරනෙකද දවසකට අපිහතු මුදාහරනයකට ජෙකලට පනහයි පුනරාරෝපණය වෙනකල් අපි ජලවිට තියහක් පරිබෝජනිගන්න. වැඩිපුර ත්පදනවන එමනත්තං දිරකට ජලලිට පනහත්නං නරෝපනයවෙන්නේ අපි ජලට පනහ ප්‍රෝජනට ගන්න අන්න දරුවනනි එනම් පුනරාරූපනේ වන ප්‍රමාණයට වඩා අඩුවෙන් හෝ පුනරාරූපනය වන ප්‍රමාණයට සමානෝ ජලේ පරිබෝජනය කරන්නඕනිය අන් අපිකටෙනවා තිරසාර කළමනා කරණන ං ූග ජලයේ තිරසාර කල්මනා කරණය කිය. එකන් අනාගත පරපුරටත් අපි පල ප්‍රෝජන ගත්තවාගේ මේ ජලයේ පලප්‍රෝජන ගණන්නඩ කටයුත් ජලේ භාවිතා කල්ල කටයවුතු කරන්න ඉඩ ප්‍රස්ථාව සලසමින් කටයුතු කරන්න අපිට පාවිච්ච කරන්න ානවා නේ ගුල පවිච්කරන් අපට පාවිච්ච කරන්න හැබැයි අනාගත පරපුරටත් අපි ලබාගත්ත වගේ මේ ජල පල ප්‍රෝජන ලබාගෙනනීම සොඳහා අපි ප්‍රස්ථාව සලසම මේ ජල පවිච්චකරන ප අවශ්‍යත සොඳ තිරසාරෝ භාවිතා කරන. ලෝක මවදදාන මුල න දරුණ මේ තිරසසාර කළමනා කරන තිරසාර සංවධන පිළිබදරුණේ සංවරදන කටය සිදු කරන අප පරිස හිතකා ෙස රිසරයට අනුගත විින් දරුවනේ විශේෂෙන්ම ජයු පද්‍යිත්තා ක්ෂ වේ දාපි මේ ශාක සතුන් චුදරජය වෙන් භාවිතා කල නවනිශ්පාදන කරනකට පරිසරය හිතකාම ලෙස පරිසරයට අනගතවෙින් මේ නවශ්පාදය කරන්න. ඉතින් දරුණන්නේ ජය ගත්තාහම අප පිදන්නවා පෘතු විය සෞර ග්‍රහමණ්ඩලයෙකු ්‍රහවස්තු අතර ඉතාම සුවිශේෂිතවන්නේ දරුවන මේ ජීව පැවත්මට වැදගත්තවන ජලෙ පැවතීම. අපි දන්නවා දේපුොතේ ජලයවිේ මානව අවශ්‍යිතා සොඳහා. අපි මානුව අවශ්‍යිතා සොඳහා අනිවාරයම අධ්‍යාවශ්‍යිම සාධකයක් විදිර ජල පානී ජලාවශ්‍යතා සපුරගන්න අපිට සේදීම කටයතු එවම් පිහිම් කටයුතු කරන්න දරුවුණය අපි විශේෂෙන් අප පිරිිස් සුදු කිරීමි කටයුතු ඒවාගේම බෝග වග කටයතු සඳහා දරුවුණේ ජලය අවශ්‍යය අපිට බෝග වග කටයුතු සඳහා ජලය අවශ්‍යය ඒවාගේම අපතිිදන්න බලෂක්ති ජලවිදිල උත්පදන සොඳහා ජලයාවශ්‍යය දරුණ සමහර කර්මාන්තුවල නි්ානය අමුද්‍රාවවයක් විදිර ජල භවි කරන ජල ප්‍රධාන අමුද්‍රාාවයක් ව දරුව. වගේම අපිදන්නවා විවිධ ජයවුරසායනක ප්‍රතික්‍රියා සඳහා ජලේ හොඳ ද්‍රාාවකයක් විදිට ක්‍රාත්මක වෙනවා අදරුවුණ. ජලය හොඳ ද්‍රාාවකයක් ජීව ද්‍රාවකේ විදිට අපිහඳරන්න්නන් අප රුදිර පලාස්මවිෙන් වැඩිම ප්‍රශයක් අඩංගුවනෙන ජලය දරුවුණ. ඒවගේ අපි දන්නවා ජලයේ ප්‍රවාහණ මාධ්‍යයක් විදෙට ප්‍රවාහණ කටයුතු සිදුගන්නවා දරුණ ප්‍රවාහනකටයුතු සිදුවන මාධයක් විද ජලය ක්‍රාකරනවා අදරුණ. ඒ වගේ අපික වගේ ජලවිදල උත්පාදන කටයුතු. ඒවගේ අපිදන්නවා දරුණේ විධ ආගමික කටයුතු සඳහා ජල යදදාගන්න දිය කැපීමඒ වගේම ජලය දියකැපීමේ උත්සව පිරිත් පැන් මෙද දරුණේ ජල ජලය පැන්ක් කිරීම වගේ ේවල් විබ ආගමිකහංස්කෘතික කටයුතු සඳහන් මේ ජලය නැතුවෙන් බරිදයක් විදිරි දරුවුණේ අපිට හඳුන්න පුළන් ඉතින් විශේෂෙන්ම මේ එක එක කටයුතු අපියෝ ක්‍රීඩා කටයුතු ඒ වගේ මුද්‍යාන අලං කන කටයුතු දරුවුණේ සබහත් සෞන්දරය වගේ දේවල් සංචාරක කර්මාන්තය නග සිටම සඳහබම ජල භවිතා කළ විධ නිර්මාණ කරන්න පුළුව දරුවුණ ති නිසා මේ ජලය අපි දන්නවා අපිට අමිල සම්පතක් අනිවාරයම ජලය රැගතවු සම්පතා ඉතින්දු ඒුතති මෙ මේ විධ ජලප්‍රබව ගැන කතා කරන්නකොට අපි දන්නවා ජලය අඩංගු මූලාස්සු දරුණ අපිට ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් උපද විය හැකි අපිට ජලය ලබාගන්න පුළුවන් දරුණේ ජලය ලබාගන්න පුළුවන් ජලමූලාස්ස ගැන අපිට විශේෂෙන් කතා කරන්න කලින් මේ ජය ගෙන ගොලොත්ත එක් විශේෂෙන් කතා කරලා ඉන්නනි දරුවුණේ ඉතින් අපි දන්නවා මේ ජලය දරුවුණේ අපි එක එක අවශ එතාවේ අනුව මේ ජලයේ පැවතිවතු ගුණාත්මක භාවය වෙනස් වන දරුවුණේ අපි දන්න අපිට ඇත්තටම ජලයේ මේ හොඳ ද්‍රාවයක්නිසා ජලය විදධ ද්‍රවී ද්‍රවණය වෙලඉන්න දරුණනි. අපි මේ සම්ුද් ත්වය ජලයේ ගණ්ඩ මාරුවේ දරුණේ සුද්ධ ජලය එ පහම සසුද්ධ ජලයේ රසායිනික සංකේති අපි දන්නවා දරුවුණේ මේ බලන්නක සම්සුද්ධ ජලය ගත්තොත්2o මෙයා අමන්න මේ ආකාරයට ඉන්න දරුණේ ඌූ පරමාණුවක් තියෙන ඕූ පරමාණුව දෙපස්ස මෙන්න මේ වය කෝනිිකව පරමාණු දෙකතියෙනවා දරුවනේ මේ ඕ පරමාණු වසල ඩෙල්ටා රින ආරෝපනයකුත් එච් පරමාණු වසල එතාම කුඩා ඩෙල්ටා ධන ආරෝපනයකුත් විදිහට ද්‍රවී අනුවක් විදිර තමා දරුවුණේ අපි ජලානුවක් කඳුන්නන් මේ සංසුද්ධ ජලයේ සෞත්‍රය දරුණු H2ෝ එ පරමාණු දෙකයි කයිඩුජෙන් පරමාණ මෙන්න සුද්ධ ජලය ජලේ සුදධතත්වේ නැහ දරුණ ලය විධ ද්‍රව ද වෙලවය ද්‍රරණ වෙලතින් මේ මෙන්න දරුවනේ රසායිනික සම් මේ සූත්‍රය දරුවුණේ මෙන්න ජලය කෝණික මෙන්න මේ ආකාරයට ඔක්සිජන් පරමාණුවක් වට එච් පරමාණු දෙකක් සම්බන්ධලා තියෙන් දරුණේ මේ විදිට ජලාන ජලානු අතර ප්‍රබල හිඩජෙන් බන්ධන්නනමගින් ජලානු බැදල ඉන්නවා දරුවුණේ බෙබල හහිඩරජෙන් බදනමින් බදන්නනමගින් බැදල ඉන්නවා. ද්‍රවී අනුවක් ජලානුව ඇයි මේ බලන්න ඔක්සිජන් පරමාණු අතර අසල ඉතාම කකඩා ඩෙල්ටා රින ආරූපනයෙකුත් පරමාණ වසල හි්‍රජෙන් පරම මේ අටනව දරුණේ දෙල්ට ඉතාම කොඩා න රපනයකුත් විදිත මෙන්න ආකාරයට ද්‍රවී අනුවක් විදිටයි දරුවනේ ජලානුවක් අපිට සම් සුද ජනුවක්ක ලැබෙන නමුත් සුද් ත්ත ජලය අපට හම්බිනය දරුවනේ ජලයේ විධ ද්‍රව දරවණ ලතුව ජීවී ද්‍රාවවක වියටට අපිහඳුුවන්නේ ජලය හොඳද ද්‍රාවකයක් දරුවනේ රයි් හොඳයි දරුවුණේ ඉතිං ඒ නිසා මේ ජලය ගත්තාම ජලයේ ගුණාත්මක භාවය ගැන කතා කන්නකට දරුවනේ මේ ජලයේ ගුණාත්මක භාව ගැන කතා කරනකොට විශේෂයෙන් අපි දන්නවා පානශ වඳදා ඉතාම ඉහල ගුණාත්මක භාාවනයතු පිරිසුදු ජලයයි දරුණය අපි පාවිච්චි කරණය භාවිතා කරන්න ඉතින් මේ කටයුතු අනුව ජලයේ භාවිතා කරන ුවමනාව අවශ්‍යිතාව අනුවදුව පති මේ ජලේ ගුණාත්මක භාාවයක් වෙනස් වු දැක් පානී ජලේ තිබියුතු තත්ත්වන් අපි බලාපොරොත්තියෙන්න්නේෑ විශේෂෙන් බෝග වග කටයුතු සඳහා ිකාර්ිටයතුු සඳහා ජල සම්පානය කරන්නකට අපි පානිය ජල තිබතු ගුණාත්මකතත්යන්න බලාපොරත්තිය එහ හැයි දරුවුණන විශේෂයෙන්ම කෘෂිකාරර්මක වග කටයතුවද අපිදන්නවා. කොළ එලෝලු පලාවර්ග වගේ වගටයුතු සඳහා ජල සම්පානය කරන්නකට ඉතාම පිරිසුතු ත්වේ ජල සම්පාන කිරීමට අපි වග ලාගන්නන්නේේ මුග දරුණන අපිදන්නවා ොල එලෝලු පලාවා වර්ග වගේ දේවල් අපි අමුවෙන් හාරයට ගන්නව දරුණේ සලාදහදල ද අමුවෙන් ආහාරයට ගන්න. ඉතිං එඒගනිස්වාම මේේ විශේෂයෙන්ම කො එලෝලු පලාවර්ග සඳහා දරුවන. ඉතාම පිසුදු ත්වේ ල විතාකරින් වැදග. හැම වගශෙක්වක් සඳහම අපි කියන්නේ මේ ජලය ඉතාම පරිසුදත් අත් ඉහළම ගුණාත්මක් භාාවකින් තියෙන්නො කලා කියන්නේ නමුත් ඒ අවශ්‍යතාව අනුව දරුවනේ අප අපි එදිනද අවශ්‍යතාවය සොදහා භාවිතා කරන්න ජලය ති කාර්මික අවශ්‍යතා සුඳහා අපි භාවිතා කරන්න ජලය විධ හාර නිෂ්පාදන කරමාන්ත ශාලාවල අමුද්‍රාාවයක් වවිදියට භාවිතාකරන ජලය ගත්තා මේවාගේ පැවතියුතු තත්ත්වය දරුවනේ ුණත්මක තත්වන් එකනෙකට වෙනස්යනු. ඒෙ වෙනස් ව ත්්‍යයන්න ප ජල ුණනාත් ම භාව පිළිබඳ තොරතුරු ඉදිරි පත් කන්නවා දරුණේ ජලය ගුණත්මග භාව මැනීම සොඳහා භාවිතා කරන්න පාමිය ගැත් අපි තැනෙද කතාකන්නනවා දරුණ විශේෂෙන්ම ෞතික පරමිති ප්‍රසායිනික පරාමිති ජයිවී පරාමිති ගැ කතා කන්න දරුණ දිරි ක් බලා පොත්තුන දේවල් දුල පු තාලත් එක සාච්ච කරන්න හොඳයි ද පුතති එ නං සරලෝම තාමකෙටෙන් ජලය සම්බන්ධ මට හඳින්න්නි මක්කර විශේෂම මේ විෂය තුළ පස කියනක දරුවුණේ අපි ගන්නවා පස සහ ජලය තුළ. සම්බන්ධතාව වගේම පස ජලයකනක දරුවුණේ මේ විෂයත්ක් බැඳදිරක් තියෙන හදවත්ත සහ ොයේ වගේ කොටස් විදිට අපිට හඳුන්න පුළුවන් හදවත බඳදු කොටසක් විදිර මේ ජය හඳුන්න්න පුළන් දරුණේ ශෂය තුළ ඇතින් මොද මේ ජයිව පද්ධති තුළ ජයිව සංරචක විදියටට පස ජලයවායි ගෝලය දරුවුණේ මේවා මේ ක්‍රියාවලි සඳහා එකනක බැඳදිර සබන්ධතාවෙන් පත්වන දරුණ එක නිසා අතිශයෙන්ම වැදගත් කොටසක්කිලට මේ ජලප්‍රබෝව ජයවපද්ධති ජයවපද්ධතයවලද ජල ප්‍රවෝ සම්බන්ධයෙන්ද පපුතේ ඔගොලට පට කිය පුල හොඳයිදකපත එනැ බලමු ස්‍ර ලකාේ ජල ප්‍රබෝ සම්බන්ධයෙන් කතා කල බලම් ඔහොත් එක් යි ඔොල හම සාාවෙන් මේ විශය කොටස් ඉගෙනගන්න සිද්ධන්ත කොටත් ඉගනගන්න ඒවාගේ මේ කොටස් ොල්ට අදාල විභාග ප්‍රශ්න පිත්ක සාකච්ඡා කරන්න විියෝගත මාද විය ප්‍රශ්න රචනා ප්‍රශ්න වගේම හවර්ණ මාදලී ප්‍ර් දරුවුණේ සූදානම් කරලා තියෙන මේ පාඩමට අදාලෝ පාඩම අවසානයේ ද ඕගුලත්ේක අපේවා සමාෝචන ප්‍රශ්න විදියට දරුත්ත එකක සාකච්චා කරන්න සහ ගලන්ට පිරිතුරු ලියල ඒව සන්ධනය කරල බලන්ඩ අවස්ථාවතින දරුණ එකනිසා පිත්තම මේ සිද්ධන්ත කොටස් අධ්‍යීන කිරමින් හැදැරමින් දරුවනේ ඔබට උසස් පෙළ ජයුපද්ධති තාක්ෂණයේද විශේදධරාව ව සඳහා අනිවාරය නියත ඒ සාමාර්ථයක් ලබාගැනීමට ඔබට අවස්ථාවතියනෝ දරුවනේ රයිට් හරි අපි අමිදිරියයට හරි. ල ශ්‍රී ංකාවේ ජල ප්‍රබෝ කියන් දරුවුණේ මනෝද මේ ජල ප්‍රබෝ කියල හඳුන්න කළ බලන්න මිනිසාට කාරත් දරුවුණේ මිනිසාට බලන්න තමන්ගේ එදිනිදා ජල අවශ්‍යතා මොනෝද තමන්ගේ මිනිසාට තමන්ගේ එදිනිදා ජල අවශ්‍යතා මොනෝද දරුණේ මිනිසාට තමන්ගේ එදිනිදා ජල අවශ්‍යතා කියන්නේ අපි පිළිවට ලියමු දරුවුණේ බීමට නෑමට අපි ඉදිනිදා අවශ්‍යිතා අපි ලිය රෙදිසේද ඒ වගේ බෝග වගා කටයුතු කීපයක් දරුවනි මනිසාගේ ඉදිනිදා කටයුතු සඳහා විශේෂෙන්ම බීමට නෑමට රෙදි සේදීමටයුතු ෝග වග කටයතු පුෂිකරම කටවතු ඉතින් මෙන්න මේවැනි සේදීම එදරුන් එදිසීමම සේදීම කයුතු ැබීමට නෑමටි සරම සසල පඩිබන්තුවලන් ක ග දේව ලිදන්නදව සරලෝම දන්න දේවල්න්නේ මෙ මේවාලන මිනිසාට ම එදිනිදා ජලාවශ්‍යතා කියන බීමට පානය ජලාවශ්‍යතාව සපුරා ගැනීමට සේදීම කටයුත් නෑම මගේ දවල් ශීර පිසුදු කර ගැනීම කටයුතු භෝගවාග කටයුතු ප්‍රධාන වශයෙන් දරුණේ නේද. එහිනම් මිනිසාට තමන්ගේ එදිනදා ජල අවශ්‍යතා අන්න පොයිින්ට ගල් ගන්න ල්‍රබෝ කියලා කියනක දරුණේ මුලින්ම මිනිමේ කරුණු බලද මිනිස්සාට තමන්ගේ ඉදිනිදා ජල අවශ්‍යතා සපුරාගත හැකි ප්‍රමාණෙන් සපුරාගත හැකි ප්‍රමාණයෙන් ජලය ලබාගත හැකි මූලාස්ව තමයි දරුවනේ කවුද ජලය ලබාගත හැකි මූලාස්ව තමයි දරුවනේ අපි කවද ජල ප්‍රබෝ කියලා කියන්න ඉම් දැම් බලන්නතු කියන්න බර බලන්න දරුවුණේ මිනිසාට එදිනෙදා ජලාවශ්‍යිතා සපුරාගත හැකි. අයුරින් ජලය සැපිේ හැකි මූලාංස්ශ්‍රතමයි දරුණේ ජල ප්‍රබෝකයෙන් අමරුද්‍යවපති අමාරණය ඔබ මේක ඉතාමත්ම අවබෝධයෙන් කටපාඩන් කරන නියයිෙන් බැහැර වෙලා දරුවුණේ ඔ බහෝම බුද්ධිමත්ත ඔළුවෙන් කල්පනා කරල බොහෝම කල්පනාකාරීව විමර්ශන සීලිව මේක අරුණු අදින කර දරුණේ සිද්ධන්ත කරු ඉගෙන ගන්න එතු ම ඔබට අමුතිෙන් කටපාඩ කර දන්නන්නේ දරුණේ සියල්ම් විෂයන් පාඩන් කර බොහෝම අවබෝධයෙන් කරන්න දරුවුණය කරන වැඩ ටික. ොහොම අවධානයෙන් වෙනවැඩ වෙනවැඩ වෙනදේවල් හිතින් අයිං කරල දරුවන මේ කටයුත්තට අපි ඒ වෙලාවි කරන්න කටයුත්තට අවධානයමු කරලා අවධානයමු කරලා බොහෝම අවධානයෙන්ඒ පිළිබඳව කටයුතු කරත්. ඔබට දරුවුණී ජයුපද්ධති තාක්ෂණ වෙදේ විෂර විතරක්නව මේට සබන්ධ තාක්ෂණ වේද අත අනවාර් විශ විත හඳු තාක්ෂණ ද සොදා විද්‍යාව වගේ ඔබඹ මේ සොදාත්තරගනැත්වන තුන්ග විශේ අපිදන්න. සස් පල විෂයන්තුනට ඒගන්න න දරුවුණන අපි විෂයන්තුනටම සට සට සය වැඩ කරන්නවා අපි උදාහරයක් විට දවසකට පෑ දෙක් ටවල්ට වැඩ කරන්නවන දවස පෑදයක්වොල්ටත් වැඩ කරන්නවා ඔය තත් ටක් විද තුන්ගෙන විේ තත් සබ ටක් විට යිසිටි කරන්නන යිටල්ලක් පෑදක් වැඩ කරන්නවා. ඉතින්ක්වත් අඩ තක්සේරු කරන්න බැෑැ උසස් පල කියන්නේ ලංකාවේ අමාරුම් විභාග ඉතින් මේ විභාගේයට ඔබ කොච්චරද කැප කරන්න ඔප කොච්චරද මහන්සුවන්නේ ඒයනොතමඔ වස පති පල තියන්නේේ නිසා මතකතියාගන්න දිය පපුති ඔබ උපරම කැපකිරීම වැඩකරොත් මහන්සේල අවබෝධය මේ දේවල් දරුණේ කටපාඩ කන්නනය අය නැතුව කටපාඩමෙන් නැතුව. ඔබ අවබෝධ මේ කරු අවෝධ කරගත්වොත් බට අර්ථ දෙැක්වීම මගේම අනිවාරයම සියලුම කර්මෝල්ඩ සියලුම් පශපත්තොඩ සාර්ක බිර සපයා ස්තාලම එ බලුම අපිකසර කටයත් දෙකම කියවම් ල බොඩ ලාග දරුණේ කෞද ජල ප්‍රබෝගල කියන්නේ මනිසාට. තමන්ගේ එදිනිදා ජල අවශ්‍යිතා සපුරාගත හැකි ප්‍රමාණය මොකද දරුවුණේ මිනිසාට තම එදිනිදා ජල අවශ්‍යිතා සපුරාගත හැකි අයුරින් සපුරාගත හැකි ප්‍රමාණයෙන් ප්‍රමාණය බඩු මිනිස්සාට තමන්ගේ එදිනිදා ජලා අවශ්‍යිතා සපුරාගත හැකි ප්‍රමාණය ජලේ ලබාගත හැකි ූලාස්ත්‍ර ජලය ලබාගන්නඩ පුළුවන් මූලාස්්‍ර තමයි දරුවුණේ ජල ප්‍රබෝවිදියට පිහඳුන් මෙන්න අපේ එදිනනිදා ජලා අවශ්‍යිතා බිීමට නෑමට සේද මේ කටයුතු බෝග වග කටය විශේෂෙන්ම ප්‍රධාන අවශ්‍යිතා සොඳහා මිනිස්වාගේ මේ ජලේ භාවිතා කරමවා එහනම් ජල ප්‍රබභෝ විධ නිනාකඇතිවර්ග කරන්න පුළම්පතියට කලින් ජංකාවේ ජලප්‍රබෝ ලියගන්න දරුවන රයිට් ජල ප්‍රබෝ කියන්නේ ජල ප්‍රබෝ හඳුන්න දරුණන බලන්න නට බල නැතුව බෝටික බලන්න නැතුලියන්න්න බලන්න දරුණේ මිනිසාට තම එදිනිදා ජල අවශ්‍යිතා සපුරාගත හැකි අයුරින් බලන්න ජලා අවශ්‍යතා සපුරාගත හැකි ප්‍රමාණය මිනිසාට තමයි එදිනදා ජලාවචේත සපුරවාා ගත හැකි ප්‍රමාණයෙන් ජලයේ ලබාගත හැකි මූලාස්ට්‍ර. ජලයේ ලබාගන්න පුළුවන්, මූලාශත්‍ර තමයි දරුවනේ ජල ප්‍රබෝවිදියට හඳුන්න්නන් ජල ප්‍රබෝවිදියට හඳුන්නන්. ඉතින් දිවවිපතේ අපිට මේ ජල ප්‍රබව විවිධ නිර්ණායකෝ සේවර්ග කරන්න පුළුවන්. බලන්ඩකු මොනවද මේ නිර්නාායක සේවර්ගි කරනවා කියෙන්. ඔබ හඒ පන්තියේදි ශාකහා සතුන් වර්ගි කරණය කරා මතකද. අපත් මේ වර්ගී කරණය කිරීමෙන් බලාපොත්තියනි දරෝනී ඉගනගන්න පහසුව. අධ්‍යනය කිරීමේ පහසුව වගේම හඳුනාගැනීමේ පහස. ඔබට මත ගැතිවබ සතුන් වර්ගී කරනයර කොදයටට පෙලක් ඇති කොඳ ටෙක් නැති නැතැන් අපිගෙන ප්‍රෂ්ටවන්සික එමනත්තන් අප ප්‍රෂ්ට වන්සික.ඒවාගේම මල් හටගන්නා මල් හට නොගන්නා ඒක බීජ පත්ත්‍රී දයි බීජ පත්ත්‍රී පාද යුගල් දෙක් ඇති නේද අ අනේද පාද ඇපේ විදියට ඇති පියාපත් නැතිකින විධ නිරණයක පදනම් කරගෙන දරුවනේ චාකහා සතුන් වර්ගී කරණය කළ ඉතිං අපි මේ වර්ගී කරණය කරන්නේ දරුවනේ අපිට යම් කිසි දෙයක් හඳුනාගැනීම පහසුවට අඳුරගන්න ලේසියට ඒ වගේම අධ්‍යනය කිරීම පහසට ගෙදර බගන්නකො අම්ම කුස්සේ කළු බඩු ලේබල් කරලා තියනකොට අම්මන අතිදවස්ස කනත් අපිට පරිපපුො ද හදාගන්න පුළුවන් අමුතුන ප හොයාගන්න පුුවන් ිස්කු හොයාගන්න පුුවන් න දරුණ ෙදර තින දේල් අපිට බහෝම පහසුවෙන් හොයාගන්න පුළුවන් එන අපිට අඳුරගන්න පහස ීමමනවාද කියලා ෝතාල් ලේබල් කරල ලස්සන්න කුස්සේ නේදරුණ රැක්වල තිල තියවන අපිට සේහිනි මේක කිරිපිටි මේ ලුණු කුඩු මේක ලුණු කට මේක ගම්මිරිස්කුඩු නේදර අමතුන පහ ැදපුතුුණන පහ මස්කාරරි නේද. ඉතිං අපිට මේ කහ ගම්මිරිස්කුඩු අ නදදන මෙන්න මේ පිවල්ට අම්ම ගෙදර කුස්සයේ ලස්සන්නට ලේබල් කල තියනන්දරුණේ අපිට මෙ අඳුර ගණඩ ලේසිී. ගින්සා ඒ එතක කටයුතු කරන්න ලේසි අපේ වැඩ පහස කරගන්න පුළුව. ඉතින් මෙන්න මේ ආකාරයට දළුවනේ එහි නං අපිට ඒ විදියට මේ ජල ප්‍රබෝවත් දරුවනි අර අපි විශේෂෙන් මහයි පන්තිේදී සතුන්වර්ගී කරන්නේ සොදා නිර්නාායක යොදාගත්ත වගේ ශාක වර්ගය කරන්නේ සොඳදා නිර්නායක යොදාගත්ත වගේ දියපුතේ අපිට පුළුවන් මේ ජල ප්‍රභව විවිධ නිර්ණායෙක අනුව වර්ග කරන්න පුළුවන් දයපති මොද දුකපුතේ ජලප්‍රබව අපිට විවිධ නිර්ණායක අනුව වර්ග කිරීම හැකයාාවක්තියෙනවා වර්ග කරන්න පුුවන් දරුවුණ ඟ අපි ඉදිරියට යමු ර් මෙබල ඇතිවිය හැකි ආකාරය අනුව මෙන්න දරුණේ නිර්නාාක ජලප්‍රබෝ වර්ගී කරණය කරන්න පුළුවන් නිර්ණනායකයක් එකක් පලවිනි නිර්ණායකය හරි මොකත් දරුවුණේ පළවිනි නිර්ණයක ජලප්‍රබෝ වර්ගීරන ප නිර්නාායක තමා දරුවනේ මෙයා ඇතිවෙන්න පුළුවන් ආකාරය අනුව මෙත්ත. ස්වභාවිකත්තය අනුව දරුවනේ මෙන්න නිර්ණායකය ඇති ඇතිවී ඇති ආකාරය ඇතිවී ඇති ආකාරය අනුව වර්ගී කරනවා අදරුවුණනේ මැත්තං ස්ොභාවිකත්තේ අනුව වර්ගී කරනවා අදරුවනේ අපි කෞද ස්වභාවික ස්වභාවිකෝ ඇතිවලතිනවා දරුවනේ ගංගා දොල මුුදු ස්වභාවික ඇති ලීම ඒවගේම කෘතිීම දරුවනේ මෙන්න කෘතිීම මිනිසාවිසින් ඉදිකන්ලද වැැව් පොකුණු ජලාශ වාරි ඇල ලිං ඒවගේම කෘෂි ලිමැත ආසියා කි ලි ආසියානු ලිින් ජලාස අමන් අන්නමේදේවල් කෘතිමෝ මිනිසාවිසින් ඉදි කන ල මෑ ප දිර කියය න්නේ නම්. ඇතිවී ඇති ආකාරය අනුව අංකේක ස්වභාවිකත්තය අනුව ජල ප්‍රබෝ වර්ගී කරණය කරන්න පුළුවන් මෙන්න දරුවුණේ ජල ප්‍රබව වර්ගී කරණය කරන්න පුළුවන් තවත් නිර්ණායකයක් මෙන්න දුවේ පුතිේ ජලප්‍රබෝ වර්ණී වර්ගී කරණය කරන්න පුුවන් ප්‍රධානතම නිර්ණායකයක් කවදංකක ඇතිවී ඇතිආකාරය අනුව ජලප්‍රබව ඇතිවෙල්ල තියෙන ආකාරය අනුව දුවපුති මේ ජල ප්‍රබව ඇතිවී ඇති ආකාරය අනුව දුව පති ස්වාභාවිකත්තය ස්වභාවිකත්වය කේ. වභාවිකක්තියේ ස්වාභාවි ත්්‍ය යන දරුවන, සභාභික ඇතිව තින ජල ප්‍රබතින දරන කෞද ගංගා දොල හද කවරත් ඉදිකරපු දේවල්නේ දරුණ. නේද. අපක මහ කල් ල් ල ග සමන ද මුද පැන ග කවරු ඇති ර ලංඟ ොක ඩ ග යක් න දර න ලොකුඩ ංග ඔබ හිතන් ව ැ රමත් දරුණ එක සි හතරක් පමන්ති. ංකාවිගත්තහම අපිතැන්න්නේ මහාමවිලි කෑල්ලි කළුවාලාවේ මේ දරුවුණ අපි දන්න නිල් අලාගංග නේද. එතාිතැන්න ොහොම සේවිිත ප්‍රමාණයක්තමයිකන නමුත් ලංකාව තින විභවේ ගත්තහම දරුවුණ විශේෂෙන්ම අපි දන්නවා ජලජීවි වගා වගේ දවල් සිදු කරන්න ජලජීී වගේ පද්ධ තියතිකරන්න ජලජීී වගාව විශේෂෙන්ම මිරදිියමත්ස කරමාතය දියුණු කරන්න පුළුවන් විභවක් ඉදිට අපිට හඳුන්න පුළන්දරුණනි ලංකාවෙමේ ලොකුකුඩා ගංගයකසිේ හතරක් විතර ප්‍රමාණයක් තියන අපපුති ලංකාවිගත්තහ. එහනං. අපිදන්නවා ස්වභාවිකත්්‍ය යනුව පොතේ මේ ඇති වෙල තින ආකාරය නැත්තං ස්ොභාවිකත්තේ ස්වාභාවිකත්ත යනුව ස්ොභාවික ජල ප්‍රබෝපුතේ ගංගා දොල මුහුද අපි හඳුනන්න කළන් දරුුණ. ඒවගේම කෘතිම කියලා කොටස් දෙකට ස්වභාවිකසාහ කෘතිම කියලා මේ ඇතිවී ඇති ආකාරය අනුව අපි වර්ගී කරනණ කන පුතේ ජලප්‍රබව විශේෂනම කෘතිම මිනිසා විශයන් ඉදිි කරලද වැවතියන පුොතේ වැව කියනකොට අමතක කරන්න බැහැදරුණේ කතා නොකරැබැ ලෝකයේ ලංකාව වහඳුනන්නේේ වැව්රජ්‍ය කෙලා දරුවුණනි. ඉතින් මහසාගරයේ පරදෝන වැව් ඉදි කරලාතියනවා අදරුණේ විශේෂයෙන් ලංකාේ වලි කලාපේ ප්‍රධාන කරගට වලි කලාපේ කේද්‍ර කග නුරාධපු පොන්නර දිිශ්්‍රි ගත්තම දරුණන අපි දන්නවා ලංකාේ වලි කලාපේට වහින්නේ අවුරුද්ධටම මාස තුනක් වගේ ඉතාම කෙටි කාලයා. අවුරුද්ධෙ වැඩිකාලයක් දැඩිනිය තත්වයක් තියෙන දරුුණේ මේ නියංකාලයේදී පොළව ඉරි තලලයනු අදරුණ. ූගත ජලය පවා හිඳනවා දරුවන එහිනම් මෙන්නම අවුරුද්ධටම මාස තුනක් වගේ වහින කෙටිකාලයේදී ලැබනමේ ජලය දරුවන විශාල මහස්වාගරයේ පරදනු වැව් ඉදි කරලා මෙන්න මේ වැසි ජලය වැසිජලයේ දරුවන වැව්වලට එකතු කරලා රඳවල තියාගත්. ජලය යම් කිසි තැනකට එකතුරලා රදවල තියාගන්න ැන ලේසි පස කටයුත්ක්න වේදර වර්ෂා ජලය එක්්‍රැස් කරල වැැව්තුළ මෙන්න මේ වැැව්තුල රඳවලතියාගන්නවා දරුවුණේ, රඳවලතියාගෙන කන්න දෙකේදීම යලස් සහ මහකේන කන්න දෙකේදීම භෝග වගා කටයුතු වී වගා කටයුතු. වගේම ශේෂත්‍ර භෝග වගා කටයුතු කරන්න පුළුවන් සුදුස්වාකාරයට. මේ වියලි කලාපීයේ බූදර්ශය තුළ දුුවපුතේ සංවිිත වැව්පද්ධතියක් තියෙන ඔ බහලතියෙනවා එල් අංගාවක් කියලා දරුවනේ. එක්වැවකින් පිටාරගන ජලය වෙනත්්‍යාවකට යනවා අදරුවනේ මේ විදිර ජලයේ චක්‍රී කරණය වෙනවා දරුවුණේ කෙත්වතුවලින් ජලයේ ඉවත්ව වන ජලයේ නැවතර වැැවලට චා යනවා දරුණේ. එක්නිසා මේ වලි කලාපිය බෝදර්ශනය තුළ මේ ජලයේ චක්‍රී කරණය වෙනවා ජලපෝෂික ප්‍රදේශ පවත්තා ගන්නු අදුවපුති. ඒනං සංවිධත ව්‍යවපද්ධතියක් එල්ලංගාව. මෙන්න මේ ආකාරයට මුළු ලෝකේම විශ්විත කරන වාරිතාක්ෂණයක් සතු. රටක් විදිට හිතතිහාන්සයක් විදිර දරුණේ අදා අපිට හල් පිටිනටින්ගේන්නුනට පරාක්‍රම්බාහුරු රජසමයයේ යුග දරුවනේ ඔබ දන්න. ඔබ අහලතියෙනව ඉතිහාසයේ පාඩංගොල වැව් විශේෂයෙන්ම දරුවනේ මේ සහල් නැව් පිටින් අපි දරුවනේ අපනායන කර දැන් අපි සැහ සහල් නැව ආනාය කරන්නවා අනේත් දරුවුණේ. ඉතින් මතකතියාගන්න මෙවැනි ස්වම්පෝෂිත ආර්ථිකයක් තිබුණු අපි තමා දරුවනේ ඇත්තටම. ඒගන විශේෂෙන් ආඩම්රය දරුවුණේ මෙන්න මේ අපිට තිබ්බ වාරිතාක්ෂණය මුළු ලෝකේම වි්මිත කරන වාරිතාක්ෂණයක් වාර් ඉංජිනිර්තාක්ෂණයක් සහිත රටක් ඉතිහාසයක් තියෙන අදරුවණය ඉති මෙන්න වැව්දරුවණය මිනිසා විසින් අපේ. හෙල රජදරුවන් විසින් මුතුන් මිත්තන් විසින් ඉදි කරලතියෙන් අපිට මේ කන්න දෙකේදීම බෝග වගා කටයුතු කිරීම සඳහා වර්ෂාව වසරකට මාස තුනක් පමණක් ඉතාම කෙටිකාේක දි ලැබෙන මේ වර්ෂා ජලය. ලේසි කරුණක්නවේ දරුවුණේ වැැව් ඉදි කරලා මේ ජලයේ වැැව් තුළට එකතු කරගන රඳෝල තියාගන්නවා කිය එක විශ්මිත කාරණයක් දරුවනනි එනම් අන්න ආකාරට වැැව් ඉදි කරල තියනවා දරුවනි පොකුණු ඒවාගේම ජලාශය ඉදි කරලාතියනවා දරුවුණනිේ අපි දන්නවා ජලාශ ගත්තහම ලංකාව රාජාංගන ජලාශය නේග දරුවණේ ඉති එකක් පමණයේවැනි ලංකාව පුරාමේ ජලාශ තියෙනවා දරුවනිි හරි ඉතිං වාරි ඇ තියනෝොදරුවුණේ ජල සම්පාදන ඇලවල් ජලය වගාශේප්්‍ර සඳහා ජලයගෙන යන වාරි ඇරවා ඇලවල් ඒවගේම ලිින්තියනොදරුණේ භූගත ජලය ඉහලට ගන්න අවස්ථාවක් විදිර දරුවුණේ අපි ලිංක් මගින් තමයි උල්පත් ලිංක් ඒවාගේම ගී සර මගින් තමා දරුවුණේ මේ භූගත ජලය අපි ඉහරට ගන්න අවස්ථාවක් විදි අපිට හඳුරන්න පුළුවන්. ඉතින් මේ ලිංක් ඒවාගේම කෘෂි ආර්ටිසියානු ලිින්ග දරුවනේ ඒවාගේම ජලාශ සහ අමුණ අපිට හඳුන්න ඇලහැර අමුණ නේද භාලතින දරුවන ඒවාගේ පරාක්‍රම සමුද්‍රය කලාවැැව මිනේරියව නේදදරුවනේ විලක්චේව නුවරවැැව ඉති මේ වැැව් ගත්ත හම දරුවනේ අපිට ඒත් වි ඒවාගේම විශේෂ තැනක්කිමි වනොහමේ ජල ප්‍රබෝ විදින කෘතිීමම ජල ප්‍රභෝවිදිර දරුණන මනිසා විසින් ඉදි කරනලද ජල ප්‍රබෝවිදියට අපිට ඒ හඳුන්න්න පුළුවන් ඇත්තරම් එන හොඳයි දරුවන තිවලතින් ආකාරයනු නැත්තං ස්වභවිකත්්‍යයනුව අපිට නිර්ණායකය මෙන්න මේ නිර්ණායක පදනම් කරගන ස්වභාවික කියන නිර්ණනායකකි පදනම් කරනන්න ඇතිවලතින් ආකාරය අනුව දරුණේ බල මොකක්ද ඇතිවලතින ආකාරනතං ස්භවිකත්තයක නිර්ණයගේ මත දරුණේ ස්වභාවික සහ කතිීම කියලා ආකාර දෙකට අපිට පෙන්න්න පුළුවන් පළවිනි යිට මොවදරුණ විදිට පිට මේ පෙන්න්නන්න පුළහා ජලප්‍රබෝ විවිධ නිර්නාායකනුව වර්ග කරන්න පුළුවන් පළවිනි නිර්නාායක තමා දරුවුණේ ඇතිවෙලතින ආකාර අනුව අපිට ස්භාවික සහ කෘතිීමම කියලා හඳුන්න පුළුවන්දරුවුණ එකට උදාහරනත් සඳහන් කරන්න ගුල් දෙවන ස්ථාන දෙවන කරන්න. දෙවන නිර්ණායක තමයි ජලප්‍රබෝව පීටන නිස්ථානයන ජව පට නිස්ානයන දෙවන කරන තමයි දරුණේ ජල ප්‍රබව පිට නිස්ථානයන දරුණන අපිගෙන ුළාන් පෘෂ්ටීයේ ජල ප්‍රව වරහ. කෞදේ. ෘ්‍රතුවිය මතුපිට දරුවනේ පෘස්ටීය ජලප්‍රබව. ඊළඟ නිර්ණායකගේ තමමාපතිය ජලප්‍රබව වර්ග කරනේ දෙවන නිර්ණායක තමයි දරුණේ ජලප්‍රබව වර්ගී කරන ජලප්‍රබව පිහිටන ස්ථානය අනුව. ජලප්‍රබව පිහිටන ස්ථානය අනුව අපිට ජලප්‍රබව වර්ගී කරණය කරන පුළුවන්දරුවනේ පෘෂ්ටීය ජලප්‍රබව නැතං උප්‍රෘස්්ීියය බූගත ජලප්‍රබව කියලා. පෘ්ීය ජල ප්‍රව ක කිය දරන පෘතුවිය මතු පිට. තුපිට පිහිලත් වෙල සේසේ පෘතුවේ මතුපිට පිහිට ලතින ජල ප්‍රබෝ ඇල දල්ල ංා විල් පොකුණුුව අපිට හදුුන්න පුුවන්දරුවුණේ මතුපිට ජල ප්‍රබෝවිදියට බලන් දරුවන බලන්න. මතුපිට නැතම් ෘෂ්තිය ජලප්‍රබෝ මේවට අපිට කියන්න පුළුවන්දරුවුණේ මතුපිට ජල ප්‍රබෝ කියලත්ට අප මතුපට ජ ප්‍රබෝ කියලලා ගොලු හදුන්න පුළුවන්පති කුද දරුවනේ ජලප්‍රබෝ පිහිට ස්ථානය අනුව අපිට ෘ්තිය ජල ප්‍රබෝන මතු පිට ජල ප්‍රබෝ තුේ මතුිට පෘෂ්ටය පිහිටලලාතියන සේසක මතු පිටිින් පිහිට ජල ප්‍රබෝ ප අපිට මතුපි ජ ප්‍රෝකන නැත්තම් ෘ්ටී ජල්‍රබෝකයනවා ගංගා ඇලදොල් වැව්පොකුණු ජලාස අමනු මේ ඔක්කම අපිට මතුපිට ජල ප්‍රබෝකෙන හඳුන්න පුළුවන්පු අපි දන්නවා ජලයේ පසතුළට කාණදුවීමේ සීග්‍රතාවට වඩා ජලයේ පසතුළට කාන්දුවීමේ සීග්‍රතාවට ව ඇතුු කාන්දුසිීග්‍රතාව අප ඉන් ෆිල්ටේන් කියන. වස් වහිනකට අපිට දන්නවා අපිදන්නවා වර්ෂාපතනය එෙමනැත්තං ජල සම්පාදනය මගින් තමයි දර්ුවනේ පසට ජලි ලැබින් පසට ලැබෙන ජලය අපිදන්නවා පසතුළට කාන්දුවන. ඇතුළු කාන්දුවනවා අපි නොයින් පිලිටේෂන් කියලලා එක්තර අවස්ථාවකෙද වශ්‍ය වේගේ අධික වෙනකට අධික වේගෙන් වහිනකොට අපි නොදරුවන ජලයේ පසතුළට කාන්දුවීමේ සීග්‍රතාවයට වඩා වර්ෂාපතන සීග්‍රතාවේ වැඩවෙනකට ජලයේ පසතුළට කාන්දුවීමේ සීග්‍රතාවට වඩා දරුවන ජලය පසතුළට කාන්දුවීමේ සීග්‍රතාවට වඩා වනුශාපතන සීගතාවී වැඩි අධික වේගෙන් වහිනකොට වේගෙන් වයින. පුදදුම වෙස්සක් කියලෙෙන අධික වෙැස්සක් නාකපන වැස්ට කලකෙනු අපි ඇගවල්ල ඉන්නකො ළමයි පොඩිකාල බොඩි ඔරු හදල බෝට් හරලමේ ගලාගෙනන්න ජල පාකරලරිනු. එහනම් ොකද වෙන්නේ ජලයේ පසතුළට කාන්ද මේ සීග්‍රතාවයට වඩා මේ ජලයේ පසතුලට ඇතුළු කාන්දුවන සීග්‍රතාවයට වඩා වර්ෂාපතනයේ සීග්‍රතාවේ වැඩි අධික වේගෙන් වහහිවා තකට මොකද වෙන්නේ මේ ජලයේ පස මතු පිටින් ගලාගෙනයනවා දරුවන්නේ. අපි ොස ස්ට ෝ් කියල මේ පස් මතුවට ස්තරේ හෝගෙන දරුවනේ මේ දේවල් ගහගන නිද විධ ද්‍රාවයේ දියවෙලා පස් අංච නෙද්දරුණේ කාදනය වෙලා මේ මතුපිට අපධාවේ සිද්ධ වෙනවා අදරුවනින් ඒ කියන්නේ ජලය. කාන්දුවේ සීග්‍රතාවයට වඩා ජලයේ පසතුරට කාන්දුවීමේ සීග්‍රතාවයට වඩා දරුවනේ වර්ෂාපතන සීග්‍රතාවේ වැඩිවි. වැස්සවේගේ වැඩි වෙනකොට ඒ ජලය මොකද වෙන්නේ පස මතුපිටින් ගලාගෙනන මතුපිට පදාව සෆේස් ට්‍රානෝ් ව මතුපිටින් ගලාගෙන හිල්ල ඒජලය ඇලදුල ගංගාවිල් පොකුණු කිය මතුපිට ජල ප්‍රබෝලට එකතුෙනු. ඒ අතරතුරම ජලයේ භූගතවීමත් ඇතුළු කාන්දුවීම වගේම වාශ්පිකරයවීමත් සිද්ධ වෙනක අතරතුරු. හට් හරි එතකට මේ ජලයේ පසතුළට ගමන් කරන ජලයේ ඇතුළු කාන්දවෙලා පසේ අවකාශ ජලයෙන් සම්තෘප්ති වන දරුවන්. පසේ මතුපිට අව පසේ මතුපිට පුෂ්ටේ පසේ අවකාශ පස් අසුව අතර තිෙන හිස්තැන් ජලයෙන් පිරට පස්සේ තවත් වැඩිපුරතින ජලයේ පස්සතුළට වෑස්සීම හා ගැඹුරු වැස්සීම වෙනවා. අපි දන්නවා වැෑසීම හා ගැර වැස්සීම සිද්ධ ව දරුව ගැඹුරු වැැස්සව මගින් මේ ජලේ මවපාශානයේ දක්වාහම ගමන් කන්න. එකනි කළුගල් ස්තරයක් කම්මිෙනකම්ම ගමන් කන්න පුති මේ ජේ මවපානය න් කුගල් ස්තරයක් මත ඊට ඉහලින් තැපත්තින. මේ කළුගල් ස්තරිය පාරගම්ම පානස්තරයක් මේ මවපාශානයේ අපාරගම්ම පාශානස්තරයක් දඩුවනි. මවපාානයේ මත නැතම් මේ කළුගල් ස්තරේ මත ඊට ඉහලින් තැපත්වන ජය තම දරුණේ අප ග්‍රෞ්ඩෝ න තම් ූගත ජලය කියෙලා කියය. ිය ජල සංචායක පෘතු විය ජල ගබඩාව විදියට පාවිච්ච කරන්නේ මේ භූගත ජලය විශේෂෙන්ම ලෝකේ පානී ජලය වශයනුත් ගඩිපුර භාවිතා කරන්නේ මේ භූගත ජල දරුන් යිට් ඉදිරිද අපි කතාගම ඉහිනම් මෙතන ද අපි කතාකරේ විධ නිර්ණායකනුව ජලප්‍රබෝ වර්ගී කරණ දෙවනි ආකාරය වනේ දරුණේ ජලප්‍රබවයේ පිහිටන ස්ථාන අනුව මොකද ද පුතේ ජල ප්‍රබභ වේ පහිටන ස්ථානය අපි අනුව අපි ජල ප්‍රබෝ වර්ග කරන කරන පුළන්. ෘ්ටිය ල්‍රබ නැත්ත මතු පිට ජල ප්‍රබෝ කලා කියන දරුවනේ පෘතුව මතුපිට මේ පෘෂ්ටිය පිහිට ලතිය ජල්‍රබව පෘෂ්ටය ජලප්‍රබෝ නත්තන් මතුපිට ජල්‍රබව කෞද් දරුණේ ගංගා ඇලදල වැව් පොකුණු ජලා සහ අමුණු අපිට හඳුන්නන්න පුළුවන් දරුවුණ මේ මතුපිට ජල ප්‍රබෝවී දිහට මතුපිට නැත්තං පෘෂ්ටීය ජලප්‍රබෝවිට හඳුන්න පුළන් එඒඩග තමයි දරුණේ උපපෘෂ්ටීය ජල ප්‍රබව ක කරන්න බැහ ස්ත ො හර.

අපාරගම් ස්තරයක් මේම උපාශානය හරි ඔන්න ජලයේ පසතුලට කාන්දයන අපි දන්නවා ජලයේ පසතුලට කාන්දීවා මේ ජලයේ පසතුලට කාණදුව නවා ඇතුළු කාන්දුව මේකට අපි කියනවා ඇතුළු කාදුව ජලයේ පසතුලට කාන්දුවන වේගයට වඩා වරර්ශාපතන වේගේ වැඩි වෙනකොට ජරෝනේ. කාන්දුවීම සීග්‍රතාවල් ඉන්ෆිල්ිට්‍රේෂන්නතන් ජලය ඇතුළු කාන්දුවෙනවා. ජලයේ පසතුලට කාන්දන අප කියෙන ඇතුළු කාන්දුව කියෙන. මෙන්න මේ ජලයේ කාණන්දුවීමේ සීග්‍රතාවයට වඩා වරෂාපතන සීග්‍රතාවේ වැඩි වෙනකට අප කිවා. ජලය පසු මතු පිටින් ගලාගෙන නොදගන මේ බලන්න. ජලයේ පස මතු පිටින් ගලාගයනවා. පසු මතු පිටින් ගලාගන්න කියලා මේ ජලය තුපි ල ප්‍රබෝලට එකතු වෙනවා මෙන්න මතුපි ජල පැබෝල් ඇල දුොල් ගංගාවිල් පොකුණු මෙන්න දරුණු මතුපිට ජල ප්‍රබෝල්ට එකතිවා මේකට අපි කියනවා මතුපිට අපදාවේ කිය එතකොට මේ පස් අම්ශු අතර තියනෙනවදරුවන මේ බලන් පස් අංසුව අතර මේ බල මේ පස් අම්සු මෙන්න මේ පස් අන්සු අතරතියෙන් අවකාශ මේ ජලය ඇතුල් කාන්දු වෙද්දී මේ පස් අන්සුව අතරතියන හිස්තැන් ඔක්කම ජලයෙන් පිරිනවා දරුවන මේ බල පස් අන්සු අතරතියෙන් අවකා හිස්තැන් ජලයෙන් පිරිනොවාමි පස් අන්සු අතරතින අවකාශනත්තං හිස්තැන් ජලයෙන් පිරනකට දරුවුණේ මේ වැඩිපුරතියන ජලය මොකද වෙන්නේ පහලට මොකදද වෙන්නේ වැෑසීම සිද්දවෙනි මෙන්න මේ වෑස්සීම මවපාශානයේ දක්වාම සිදුවනොකට පියකට කියනවා දරුවන ගැඹුරු වැෑසීම කියලා. ගෙමුරු වැෑසීම කියනට. මොකක්ද කියන්නේ. මේ ජලය පස්සතුළට ඇතුළු කාන්දුවෙනවා. ඇතුළු කාන්දවෙලා මේ පස් අංශු අතර තියෙන අවකාශය. හිස්ටැන් ඔක්කම ජලයෙන් පිරෙනවා අදරුවනි. මේ පස් අංසු අතර තියන අවකාශ. ස්තැන් ක්කම ලයෙන් පිරුණ පස් සිදුවේපති වැඩිපුරතියන ජලයමකද වෙන්නේ. තවදුරටත් වෑසීම පස් අන්සු අතරෙන් පසේ ගැඹුරු ස්තර කරා තවදුරටත් වෑසීම සහ ගැඹුරු වෑස්සීම සිද්ධ වෙනවා. මෙන්න මේ ගැඹුරු වැෑස්සීම මවපාශානයේ දක්වාම සිද වෙනවා පොති මේ යාට කියන්නේ මව්පාශානී. මේ වෑසීම මවපාශානය දක්වාම සිද්ධ වෙලා මව්පාශානිෙන් එහට මේ ජලයට ගමන් කරන්න ඩිඩක් නෑ. මොකද මවපාශානය අපාරගම්යයි. මෙන්න මේ අපාරගම්ම පාශාන ස්තරයක් මත නැත්තා මවපාශානමට ඊට ඉහලින් මේ ජලේ තැම්පත්වෙනවා අන්නේ තැන්පත්වන ජලය තමා දරුවනේ අපි භූගත ජලයේ ග්‍රෞුන්්ඩෝඩ් කියලා කියන්න පපුෘතු වයේ ජල ගබඩාව කියන්නේ එක දුවේ පුතේ. ඒවගේම මානව පානී ජල අවශ්‍යතාවේ සොඳහා වැඩිපුරුම භාවිතා කරන්නේ මේ භූගත ජල දරුවන ග්‍රව් ෝඩ් යි් එනම්ම කක්දිට. මේ උපෘෂ්තිය භූගත ජල ප්‍රභෝගයනකයි පහැදිලි කරන්න ඕන මේ ලන්න කාන්දුවීම මෙන්න බන කාන්දුවෙනවා ජලය පසතුළට ජලය ඇතුළු කාන්දනවා. එතකොට පසේ තියෙන අවකාශ මෙන්න මේ හිස්ටැන් මේ මේ පස් අම්ශු මේ පස අංශුවතරතියෙන අවකාශ හිස්ටැන් ඔක්කම ජලයෙන් පිරුණට පස්සේ හරි අප ටැප් එකක ලාඟෙට ගහිල්ල ළලයක් තිබ හම දරුවුණන ටැප්ප එකක වතු රෝලින්ග ගන අතුරින් මේ කලේ සම්පූර්ණයම පිරෙනවා. කලේ අවකාශ හිස්තැන් ඔක්කම පිරණාට පස්සේ වැඩිපුරතියන ජලය මකදවෙන්නන්නේ දරුවුණ කලේ කටින් වැෑස්සීම සිද්ධවෙනවා අන්න ඒවාගේ පස අම්ශවාතරතියෙන හිස්තැන් අවකාශය දියපුතේ ජලයෙන් පිරුුණ හම අප කියනවා පස ජලයිෙන් සම්තෘක්තයි කියලා සොයිල් සැචරටඩ කියෙනවා. මෙන්න මේ විද පස ජලයෙන් සම්තෘපතුනට පස්සේ වැඩිපුරතියන ජලය දරුවනී පස අම්ශවාතරින්. පස ගැමුරු ස්තර කරා තබදුරටත් වස්සීම සහ ගැමුරු වෑස්ීම සිද්ධ වෙනවා මෙන්න මේ ගැමරු වැස්ීම මවපාශානය දක්වාම සිද්ධ වෙනකොට දරුවන අපි නොමේ වෑස්සීම මවපාශානය දක්වාම සිද වෙනවා අපිකටි කියන ගැමුරු වැස්ීම කියලා ඇති මවපාශනයේ මත මව්පාශානය කියන අපාරගම්මි පානස්තරයක් කළුගල් ස්තරයක කියැන අපාරගම්මි පානස්තරයක් මෙ මේ අපාරගම්මි පාශානස්තරයක් මට එඒලින් තැන් පත් වන ජලෙයට තමයි දරුවනය අප භූගත ජලය කියයන්. ඉතිං මෙන්න මේ භූගත ජලයේ ලිින්ං ආටසියානු ලිං ගැඹබරු ලිින්ක් ඒගේ උල්පත්මගින් ජීසරමගින් පොළවෙන් එහලට ලබාගන්නවා. එහනම් දරුවනේ උපපෘ්ටීය භූගත ජල ප්‍රබෝ කලකයමි කාන්දුවීම ප කාන්දුවීම ඒවගේ වෑස්සීම හා මොනවෑසීමද ගැමුරු වෑස්සීම තුළින් මෙම ජලයේ කොයාටද ආටිසියනු ලිින් මගින් ප්‍රයෝජනයට ගන්න පුළුවන් මෙන්න මේ විදිහයට උපපෘෂ්ටීය භූගත ජල ප්‍රබෝ කලා කියන් නිදරුණේ කාන්දුවීමවැෑස්සීම හා ගැඹුරු වෑස්සීම තුළින් ජලය භූගත ජලයට එකතුයෙනවා මෙන්න මේ ජලය අපිට ආන්ටිසියානු ලිංක් ඒවාගේම කෘසිලික් හා මගින් ප්‍රයෝජනයටට ගන්න පුළුවන්දරුවනේ. මංහිතන්න ට පැහැදිි අපි කතා කරේ මේ පෘෂ්ටීය භූගත ජ ප පෘතිතුවී පුෘ්ටයට මතුපිට පෘෂ්ටයට යටින් පෘතුවිී පෘෂ්ටීයට යටින් එකයි උපපෘ්ටය කියලා කියන්නේ. මේ වේසින නැත්තං කාදුවෙන නැත්තං වසින හා ගැවරුවසීම සිදුවන ජලය දරුවුණේ අපිට ගණ්ඩ පුළුවන් හරි කෞද ආටිස්සියානු ලිං ඒවාගේම කෘසිලිින් මගින් අපිට මේ ජලය ප්‍රයෝජනයට ගන්න පුළුවන්. හරි කොඳ දරුණන පිදිරියට. මේ බලන් දරුණේ ල ්‍රබව මතුපිට ජල ්‍රබෝ බලන්න දරුවුණනේ මේ බලන්න ගංග ගග දොල දරුණ ල ග ොල කියලා කියන මේ බලන්න දරුණේ තුපිට ජල ්‍රබවනි ෘෂ්ටී ජල ්‍රබවනි, ඇල දොළ ගගා විල්පොකුණු ැව් කියන්න දරුවුණනි මේ බලන්න ඇල දොල ගංග මේ වැව් දොල ඉති මේවා ස්භාවික ජ ස්භාවිකත්්‍යේවන් අනුව දරුවනේ මේ බලන්නකු සභාවිකේවා මේ ගග දො මේ ෘ ර ෘ ලින්ද. මෙ බලන්නකු මේ බලන්න මෙ කෘතිීම ඒවා යි ඒවගේ ෘෂ්ටිය වසහඋප පෘ්ටියය වතියනවා මේ බලන්න පෘෂ්ටිියේවා ගංග දොල මෙ පෘෂ්ටියය වැැව් ඇලදොල ගංගා වැව් පොකුණු පෘෂ්ටීය ජල ප්‍රබෝ දරුවනනි. ඒවගේම ලිං කුෂිලිින් කියන්න දරුවන ආටසියානු ලිින් කුසිලික් කෙල කියන්නේ අපි දන්නවා උප පෘෂ්ටියය වටයන දරුවනේ අපි කෙන භූගත ජලය මගින් තමයි ඒ ජලය අපින විශේෂෙන්ම ලිින් මගින්. ශිලි මගේ ගැමුලින් මින් නැන ටිසියානලින් මගින් ලබාගන්නන්නේ මෙන්න මේ බූගත ජලය දරුවන් ඒවගේ මේ බූගත ජලය අපි දෙදන උල්පත් ගී සර මගින් පොළවින් එහනට ගන්න පුළුවන් දරුවේ. රයිට් බලාගන්න මෙන්න ගංගා දරුවන දොල පහරක් කෘෂිල්ලිදක් වැැවක් යිට් ඔබ දැකල තියනවා හරි කොඳ දරුණ අපි බලමු දේපතිේ අපි කතා කරන්නේ යන්නේ විශේෂෙන්ම මේ ජල ප්‍රබෝවල භාවිත පිළිබඳව උපුතේ ලියාගැන්න මාතෘකකාව ජල ප්‍රබෝවල භාවිත කියලා අපි මේ කතා කරපු ජල ප්‍රබෝ බලන්න දරුවනේ කලින් කොඩසිං අපි කලින් කෙපපු කොඩසිම් පපුතේ අපි විධ නිර්ණායක අනුව ජලප්‍රබෝ වර්ගීරණය කරා දරුවනේ ස්වභාවිකත්යේ අනුව නේද දරුවනය ස්භාවික සහ කෘතිීම ඒවාගේම දරුවනේ අපි් පෘෂ්ටීය සහ ඔප පෘෂ්ටය කියලා නේද දරුවනේ අපි ජල ප්‍රබෝ වර්ගී කරය කලා රයිට්. ඒවාගේම දැම් මෙතනදි කතා කරනවා දරුවුණේ අපි මේ ජලප්‍රබෝවල භාවිතය අනුව දරුවුණේ අපි විශේෂෙන්ම ජල ප්‍රබෝල භාවිතයි කතා කරන්නේ මේ අපි කතා කරපු. විවිධ ජල ප්‍රබෝල භාවිත ගැන කතා කරන්නේ මේ කොට සන්දරුණේ. බලන් අපි ජල ප්‍රභෝ භාවිතා කරනවා විශේෂෙන්ම ගෘහස්ත කටයුතු සඳහා. අපි නිවස්වල්ල එදිනිදා සිදු කරන අපි අවශ්‍යිතාවයන් දරුවුණේ මනව අවශ්‍යිතාවයන් සොඳහා මිනිස්වාගේ ප්‍රයෝජනයට මේ ජලයේ භාවිතා කරනවා දරුවුණ එනම් අපි කතා කරන්නේ යන්නේ ජල ප්‍රබෝවල භාවිත බලන්න ගෘහස්ට කටයුතුවලට මේ ජල ප්‍රබභෝ භාවි කරන්නවා ද පපුති මොන කටයුතුවලදුව පුත ල ප්‍රභ විතා කරන්නේ අපි ගෘහස්ට කටයුතු සඳහා ජලප්‍රභව භාවිතා කරනවා බලන්න දරුණේ උදාහරමයක් විදියට බලන්න උදාහරමයක් විදියට මේ ජලය බලන්න දරුවුණ අපි මේ ගෘහස්ටටයුතු සඳහා භාවිතා කරවා පානයට භාවිතා කරනවා දරුවනි ජලප්‍රබභෝ පානීය ජල අවශ්‍යතා ඉටු කරගන්න පානිය ජල අවශ්‍යතාව සපුරාගනීම සොඳදා ජල ප්‍රභෝභාවිතා කරවා දියපුත. ඒවාගේම අපි නිවෙස්වල එවුම් පිහිං කටයුතු සඳහා දරුවනේ යවම් පිහුම් කටයුතු සඳහා අපිට මේ ජල ප්‍රභෝභාවිතා කරන්න අවශ්‍යය දරුවණේ ගෘහස්ත කටයුතුවලද. ඒවාගේම අපේ පිරිසුදු කිරීම් කටයුතු සඳහා දරුවනේ අපිට ජල ප්‍රභෝව භාවිතා කරන්න වෙනවා ගෘහස් කටයුතුලද. මෙන්න බලන්න දියපතිේ ගෘහස්ත කටයුතුවලද අපි ජල ප්‍රභෝව භාවිතයට උදාගන්නා අවස්ථාවන් මේ බලන්න පිරිසුදු කට් කිරීම කටයුතු නේද දරුවුණ රෙදස මේ දීම කටයුතු මේ පිගංකෝප සේදයවීම කටයුතු අපේ නෑම් කටයුතු ශරීරයේ පිරිසුදු කර ගැීම කටයුතු දරුවන ඒවාගේම පානී කටයුතු ඒවාගේම ගෘහස්ත කටයුතු විදියට එවුම් පිහිම් කටයුතු සඳහා දැරුවන අපිට අනි වාරයෙන්ම ජල ප්‍රභෝවල අඩංගු ජලය භාවිතයට ගැනීමට සිදුවෙනවා දියපති ද පති අපි අමුවි ඟ කොටසට ඉදිරියට යමු ඒ වගේම දරුණේ ජල ප්‍රභෝල තවත් භාවිතයක් තමයි කුෂිකාර්මික කටයුතුලට බෝග වග කටයුතු දරුවුණේ කුෂිකාර්මික කටයුතු සඳහා ජලය අත්‍ය අවශ්‍ය සාධකයක් දරුවුණ, බෝගවර්ධනය සඳහා බෝගවර්ධනය සොඳහා ප්‍රසස්ත වර්ෂාපතනයක් අවශ්‍යයි නැත්තං ප්‍රසස්ත ජල ප්‍රමාණයක් අවශ්‍යයි දරුණේ බෝගවල වර්ධනීයට ශාකවර්ධනය සඳහා ඒ නම් බලන්න ්‍රෂිකාර්මයක කටයුතු විශේෂයෙන්ම පපුතේ ඒවා යටතේ භෝග වගා කටයුතු සත්තුපාලනයට ඒවගේම අපි දන්නවා දීවර කටයුතුවලටත් දරුණේ ඒ කටයුතු සිදු කරන්නඩත් ජලය අවශ්‍ය සත්වපාලන කටයුතු වලදී සතුන් නැවීම සතුන්ගේ පානීය ජලාවශචිතා නේද දරුණේ සතුන් පිරිසුදු කිරීම සත්ව නිවාස පිරිසුදු කිරීම නිද දරුණේ මෙන්න මේ කටයුතු සඳකා දරුවනේ අපිට සත්වපාලන කටයුතුවලදී ජලය අවශ්‍යන සත්ව නි්ාන කටයුතුව වලදින් දरर्ුවने में जालेय बाාविताकरරण වෙන අवस्था තියෙනු ඒ වගේ दीवर කටය තුर दप में दීवर කටයතු කිරීම सඳහා जाले जලजीव गाव सඳහා දरුවने जलेय जीවිन වगाां කිරීම संඳහා विशेषෙන්ම අපි बाාविता करවා අदारुුණने जले ने දरුවने मेृरेदිය කර दिए उल् द වां පද्ධति තුළ දरුවने අපි विशेषनමමත්से වगावගේම जලय जीවිन වगा करවා जල जीවිी වांवन सेदදු करනवा අදरुුවने में विशेषෙන්ම අපි විලේ ආහාර මේ මසුන් විසිතුරු මසුන් වගේම දරුවනේ ආහාරම ශාක වගේම විසිතුරු ජලජ පැළවැට අපි මේ ජලයේ වගා කිරීම කරනවාගේම දීවර කටයුතු දරුවනේ මත්සේ අත්සරු නෙලීමේ කටයතු සඳහත් අපි දරුවනේ කිවල් දිය ඒවගේම මිරිදිය සහදරුවනේ කරදිය ජලේ භාවිතාකන්වා ජලාශ තුළ ඒවා සිදු කිරනවා දරුවුණේ ඒ දීවරටයුතු එනම් අපි කෘෂිකාරමය කටයුතු සඳහා භාවිතයයට තියදී අපික බැදගත්ත කියන්න. සිද්ධ වෙන කරුණක් විදිර දරුුණේ හඳුන්නනාා දෙන්න පුළල්ුව හොඳයි. තුන් එනි කර් දරුවුණේ අපිට ගෘස්ත කටයුතුලට වගේ විශේෂයෙන් අපි කතා කර දරුණේ මේ අපි මොනවටද කෘෂිකාර්මික කටයුතුවලට ඒවගේ ම දරුවුණනිේ කරර්මාන්ත කටයුතුවලට විශේෂයෙන්ම අපි දන්නවා සල්පියුරික් ආම්ලේ සල්පියුරික් අම්ලේ නේද බලන්න අපි කියනවා අපි වැදගත්තින දරුණේ කර්මාන්ත සල්පියවරරික් අම්ලේ පමි දන්නවා H4 ඒ වගේ නයි්‍රික් ම්ල ර ඒවගේ මපිදන්නවා එතිල එලින් අපිදන්න්න ඇතිලින් වාය ුක් විදියටටත්කව යාත්මක නොදරුවන. ඇතිලින් අපිදන්නවා එලෝ පලතුරුව යිදීමට ලක්වීම පලතුරු ඉදිවීම සභාවිකෝ ඉලෝල් පල්ලතුර ඉදීමම වියපත්වීම සිද්ධවෙන්නේීම මේ සභවිකෝ ඇ තිලීින් වාය ට නිරාාවරණයීම සාධාරුවන ඉතිං විශේෂෙන්ම අපි දන්නවා මේ විශේෂෙන්ම සල්පියවරරික් අම්ලේ නයිප්‍රික් අම්ලය එතිලීන් නිෂ්පාධනී ප්‍රධාන අමුදරව්යක් විදිර දරුවනේ අපි දන්නවා ජලේ භාවිතයට ගන්නවා මේ ජල ප්‍රබව භාවිතෙර ගන්නවා සල්පියවරික් අම්ලය ඒවගේම සොරි දරුවනිේ මෙතැන N්‍රී කියන ඇමෝනියා NH3 නෙවේ මෙතැන නයිට්‍රරික් අම්ේ කිය පොහම එන තෙන්1න් එතන පඩිවැරදිීමක් දරුවුණේ මෙතන NH්‍රී කියන. ඇමෝනියානි. එ නට්‍රක් අම්ලික පාමදරුවේ නाइට්‍රික් අම්ලිය කියන්නේ හරි එතකොට කර්මාන්ත කටයුතුවට උදාහරමයක් විදිට H24 සල්පවරික් අම්ේ3 ाइ්‍රක් අම්ේ එතිලීන් වායදරුණ එතිලී රට් මෙන මේ එතිලීන් නිෂ්පාදනයේ ප්‍රධාන අමුද්‍රවියයක් විදිර දරුවනේ ජලයේ භාවිතා කරන්න පුළුවන් එහන් තුන්ගෙන කරන කර්මාන්ත කටයුතුවලට දරුවුණේ කර්මාන්ත කටයුතුවලට උදාහරණයක් විදිර සල්පියුරක් අම්ලේ නයිට්‍රික් අම්ලේ සහ එතිලීන් නිිෂ්පාදනයේ ප්‍රධාන අමුද්‍රවියයක් විදිර දරුවනේ ජල ප්‍රබෝ අපිට භාවිතා කරන්න පුළුවන් රයිට් ජල ප්‍රබෝ භාවිතා කරන්න පුළුවන්. හොඳ එපතේ හතරෙන කරුව විවිධ දේවල් සඳහහා තව භාවිතා කරන්න පුළන් මොනවද ජලය ජලප්‍රබෝ භාවිතා කරන්න පුළන් විධ කාරයන් සඳහා මොනද දරුවුණේ ස්භාවික සෞන්ධාර්යයක්ත්තයට ස්වභාවික සෞන්දර්යත්තයට භාවිතා කරන්න පුළුවන් දරුවනි. ඒයවගේම ජයව විධත්වයට ජලය අවශ්‍යයි ජලප්‍රබෝ සංචාරක ආකර්ෂණයට ඒවගේම ප්‍රවාහන මාධ්‍යයක් ලෙස. ඒවගේම දූපුතේ ජලවිදුලිය වැනි බලශක්තිනි පදවීමට ජලය අවශ්‍යයි. विषन में में उदाම් रालना ලंका वि भाාविता के लिए නැහ दारුවने ඒवाගේ आगमिक विविध चारित्रवारित्रवड में पीरित पැंदय कැपीम ඒवाගේ विनौदातමක क््रीडा संඳහා मनवाद में औररුपैद में වගේ क््ररीडा संඳहात्ताप ज प्रभ भाविता करन इ विध भावितयं तो जपब ह णनि कार्ण विधे दरर्ने सभावि का सारे ज प्रभो भाविता करन दारුවने ඒවාගේම ජෛව විදධත්වයට ජලප්‍රබෝදායක වෙනවා භාවිතාව වෙනවාොදරුණේ ඒවාගේම සංචාරක ආකර්ශණය ඇතිකිරීම සොඳහා දරුවනි. ඒවාගේම ප්‍රවාහන මාධ්‍යයක් විදිහයට ජලවිදුලියවැනි බලශක්තිනි පදවීමට දරුවනේ ඒවාගේම උදම්රල තියන දරුණේ ලංකායි වෙනං උදම්රල භාවිතා කරෙන් නැහැ. ඒවාගේම ආගමික නැත්තං විධචාරිත්‍රවාරිත්‍රවලට පිරිත්පැම් දිය කැපීම ඒවාගේම විනෝධාත්මක ක්‍රීඩා සොඳහා. පදීම වගේ ක්‍රීඩා සඳහා දරුවනේ අපි මේ විවිධ ජලප්‍රභව භාවිතයට ගන්නවා විධ ජලප්‍රභව භාවිතයට යොදාගන්නවා දරුවනේ රයිට් අප ඉදිරියට යම් හරි ඉතිං මෙන්න මේ ආකාරයට දරුවනේ විවිධ භාවිතය සඳහා යොදාගන්නා ජල ප්‍රභව භාවිතයට ගැලපෙන පරිදි තෝරාගෙනීම වැදගත්තිනව දරුවනේ මෙන්න මේ ආකාරයට අපි විවිධ භාවිතයන් සඳහා නේද දරුවනේ ගෘහස්, ඒ වගේම කෘෂිකාර්මික ඒ වගේම කාර්මික ඒ වගේ ම දරුවුණේ විධනය ද අපි දැ මේ හතර විනිකරණකිීවේ මෙවලටක විවිධ භාවිතයන් සඳහා මේ ජලප්‍රබව අපි විවිධ භාවිතයන් සඳහා යොදාගන්නා ජල ප්‍රබවදිය පුතේ අපි භාවිතයට ගැ භාවිතයට ගැලපෙන පරිදි තෝරා ගැනීම වැදගත්. ඉතාමත්ව වැදගත් කරුණා. මෙන්න මේ ආකාරයට අපි කතා කරා දරුවනේ ගෘහස්ථ කෘෂිකාර්මික, ඒවාගේම කාර්මික සහ විවිධ අවශ්‍යිතාවයන් සඳහා භාවිතා කරන ජලප්‍රබවදරුවනේ ජලප්‍රබව ඉතාමක් ප්‍රයෝජනවත් වෙනවා මෙන්න මේ ජනප්‍රබවදියපුතේ අපි මේ කියපු විවිධ භාවිත සඳහා යොදාගන්නා ජලප්‍රබවදරුවනේ කොහොමද අපි මේවා භාවිතයට සුදුසු නැත්තාම් භාවිතයට ගැලපෙන අයුරින් තෝරගන්න එකේ වැදගත්කමමොකක්ද. ඉතිං අපිට විශේෂයෙන්ම. මේ ජලප්‍රභව භාවිතයට යොදාගන්නා ජලප්‍රබව භාවිතයට ගැලපෙන පරිදි තෝරා ගැනීම තමාපපුතියේ ඉතාමත්ම වැදගත්වයෙන්න්නේ ඉනං ඒ සඳහා අපි විශේෂයෙන් කරනු කහිපයක් සලකාබැලීම සිදුකරනු අදරුණේ අපිදැම් බලමු මොනවාදී විශේෂයෙන් සලකාබලන්න කරුණු මෙන්න මේ ජලප්‍රබව විශේෂෙන්ම අපි විවිධ භාවිතයන් සඳහා යොදාගැනීමේදී. ඒ භාවිතයට ගැලපෙන පරිදි තෝරාගන්න එක වැදගත්වයෙනවා එනම් ඒ සඳහා මොනවද සලකා බලන්න සාධක කියනෙ අපි කතා කරල බල හොඳයි දරුවනේ බලමු අවශ්‍යතාවේ සැපිරෙන අයිුවන් ජලයේ ලබාගත හැකිවීම අන්න බලන්න මේ ජලප්‍රවවන් අපි ුවමනාව සම්පූර්ණවන පරිදිි අපේ අවශ්‍යිතනාවේ සපුරාලන අයිවින් ජලය සපයන්න පුළුවන්ද කියනෙක් අන්න බලන්න දරුවන්නේ මොකද දියපුතේ බලන්න අවශ්‍යිතාවේ සැපිරෙන අයුවන්. අවශ්‍යිතාවේ වුවමනාව ඉෂ්ඨ වෙනආකාරයෙන් ඕමනාව සම්පූර්ණ කරගන්න පරිපූර්ණ කරගන්න පුළුවන් ආකාරයට ජලය ලබා ගැනීමට හැකිවීම බලඒනම් වගාබිමට ජලේ සපේන අවස්ථාවේදී ේස්ත්‍රීට ෆිල් එකට වග ෂේෂත්‍රීට ඉඩමට බෝග වග කර තින ෂේෂස්ට්‍ර බෝග වගා කර තින බූමිට ඉඩමට වගාබිමට ජලයේ සපීන අවස්ථාවේදී එක් පරකට අවශ්‍ය වන ජල ප්‍රමාණය සැපීමට ප්‍රභවයට හැකිවලිතු දරුවුණය වගාශේෂත්‍රයක් සඳහා. कुछි කාමික බෝග වගා ශෂේෂත්‍රයක් සඳහා යම් කිසි ජල ප්‍රභවට ඉං ජලය සැපයෙන්වන එ අවස්ථාවක් සඳහා බලන්න දරුවනේ එක් වරකට අවශ්‍ය ජල ප්‍රමාණය සැපීමට ප්‍රභවයට හැකි වඩුන්. එක් පරක් සඳහා අවශ්‍ය ජල ප්‍රමාණය සම්පූර්ණ කිරීමට පරිපූර්ණ කිරීමට සැපීම සඳහා ජල ප්‍රභවයට හැකි අාව තියෙන්වන දරුවන පැහැලීමට. ඉක තමයි ර කඩින්කඩ ජලය සපීීමට සිදුව ත් කඩින්කඩ ජලය සපීීමට සිදුවත් අනවශ්‍ය පිරිවයක් දැරීමට සිද අන්න බලන් දැන් අපි දන්නවා අපිට අවශ්‍ය ප්‍රමාණයට එ අවස්ථාවකදී සපීන ජල ප්‍රමාණය ඒ අවශ්‍යතාවට ගැලපෙන පරිදි උමනාවට සම්පූර්ණ කරන්න පුළහං ආකාරයට ජලය සැපීමට ජල ප්‍රවයට හැකිියාවක්තිය නුන් එහෙම නැතුව විටිං විට කඩින් කඩ ජල සැපීම සිදු කරන්න වුනොත් ඒ සඳහා අනවශ්‍යී වියදමක් යනෝ දරුවනේ එනම් මතකතියාගන්න කඩින්කඩ ජලය සැපීමට සිදදු ඕහොත් අනේවශ්‍යය පිරිවයක් දැරීමට සිද වනුව අනවශ්‍ය පිරිවයක් දැරීමට සිදුවෙනවා දරුවනය අපිටේ සොඳහා ර දෙවනි කරුණු. අවශ්‍ය කාලවලදී ජලය ලබා ගනීමට හැතිහැ කියාව ිලෙ වැඩක් නැදරුණේ නියම ලාන්තරෝලින් අවශ්‍ය කාල සීමමාාවවිදි නියමත කාලයේදී අවශ්‍ය කාලවලද ජලය ලබා ගැනීමට ඇතිහැකාව එ නම්. බෝගට ජලය සැපිය යුත්තේ වගාබිමේ පසේශේෂ්්‍රධාරිතාවය තීරණය කරන්න ව ඕනතා මට්ට මක් දක්වා අඩු වූවිටයි නිතරම ජල සම්පාධනය කරන්න නැහ ෝගයට නිතරම ජල සපාධනය කර ශේෂටයට වැඩිපුර වැ ත් ේ ල් පැ ට වරදය වේ. ඒ තකොට විශාල අබුදු කාර තත්වයක් නවා ප අපි දන්නවා ප්‍රසස්තු මට්ටමටයි ජලයවශ්‍ය වෙන්නේ ඕනොට වඩ ඕනමදයක් අශ්‍යනය කිය නව ප්‍රසස්ත ජල ප්‍රමාණයක් බෝගගාවට අවශ්‍ය වෙන්නේ එහනම් දරුවනේ අවශ්‍යකාලයේදී අවශ්‍යකාලවලදී ජලය ලබා ගෙනනීමට ඇති හැකාව ජල ප්‍රභවයකින් බලන්න එනම් බෝගයට ජලයේ සපයන්න ඕනේ දරුවනේ වගාබිමි පසේ ශේෂ්්‍ර ධානනිතාාවය තීරණය කරන්න ඕනතා මට්ටමක් දක්වා ජලය අඩුනාට පස්සේ. ් ඒ අවස්ථාවේදී ජලප්‍රබවීන් ජල ලාග හැකිවී තුයි අන්න බලන්න ශේෂත්‍ර ධාරිතා අවස්ථාවත් ස් ති ැලූම් අංක අත් අතර තමයි ශಾක ජල ලබාගන්න පුළුවන් අවස්ථාවක් කියල ිහඳුන්න හි නම්. ඒ අවස්ථාවේදී ජලප්‍රබවන් ලබාගත හැකි වියතුයි ජල. ඒවාගේම එනම්. අපිදන්නවා වියලි කලා වියලි කාලයේදී පවා අපිදන්න වියලිකා ේදී ූගත ජල අපිදನන්න අ රා ර ොළොන් වගේ ියලි කලාප තුවත් ොුව රිල්್ න භූගතතා ජලය පවා සිදියයාම කරලක්නවා එහිනම් මතකතයාගණඩ වියලි කාලයේදී පවා ජලය සැපීමට හැකිවීතුයි හොඳ ජලප්‍රවයක් නම් වියලි කාලයේදී පවා මේ ජලප්‍රබවීන් ජලය සැපීමට හැකිවෙන්වන දරුවන ඉතිං විශේෂයෙන්ම කර්මාන්ත ඒවාගේම කෘෂිකර්මාන්තය සඳහා කාලීන ජලාශ තෝරාගන්නේ නම් අනෙකුත් කාලවලදී විකල්ප ජලප්‍රබෝ තෝරා ගැනීම වැදගත්තෙනවා කරමාන්ත කටයුතු වගේම පුෂිකාරර්මික කටය හඳදා කාලීන ජලාස කියන දරුවුණේ මේ වර්ශා කාලිට පිරෙන ජලාශ මේ ඉරුත්තු කාලෙට අදාළ කාලවලදී මේ පිරෙන ජලාස ඉතිං අපි විශේෂයෙන්ම කර්මාන්ත හෝ පුෂිකරමාන්ත සඳහා කාලීන ජලාශ තඕන ගන්න ඕන. මතකතියාගඩ විශේෂම අනිකුත් කාලවලද මේ වර්ෂාව නැති කාලවලදදි ජල පිල්ල නැති කාලවල ජල ප්‍රබෝල ජල නෑම නැති ලයේ හිද කාලවලදී අපි මේ කටයුතු ඒ ඒ කරගෙනගියාවගේම සාර්ථකෝ සිදු කරගන්ඩ කර්මාන්තහා පුෘෂිකර්මාන්තයේ සොඳහා ඒ කටයුතු සාර්ථක කරගන්න අපිට අනෙකුත් කාලවලදදි වි කල්ප ජල ප්‍රබව තෝරාගැනීම වැදගත්යන දරුවුණ හෙනං ඒ සොඳහා විකල්ප ජල ප්‍රබෝ තෝරාගැනීම වැදගත්යෙනවා හොඳේ පුත අපිදිරියට යම. යික් බල දරුණේ තුන් එනි කරනඒ ඇති කතාගන්න මේ ලබාගන්න ජලේතින ගුණාත්මක බව මේ ලබාගන්න ජලේතින ගුණාත්මක බව හා අප දරවිය වලින් තොරවෙන්න ඕනේ ජලයේ කොලිටික දරුවුණේ ොට කොලිටක මේ ලබාගන්න ජලී ගුණාත්මක බව වගේම මේ ජලයේ දරුවුණේ ජල ප්‍රබවලින් ලබාගන්න ජලය අප දවලින් තොරවෙන්න ඕනනි දරුණනේ මොද විධ අවශ්‍යිතා සඳහා මේ ජලයේ ලබා ගන්නවා අපි ගෘහස්ටයු සහහා නේ දරුණ කෘෂිකාර්මික කටයුතු සඳ. කාර්මික කටයුතු සඳහා විධ අපි අර කියපු අවශ්‍යතාවෙන් සඳහා තමයි මේ ජලප්‍රබෝලින් ජලය ලබාගන්න ඉතින් මේක තත්වය ගැන කතාරනකට දරුවනේ තුවැනි කරන විදිියෙන මෙන්න මේ ලබා ගන්න ජලේතියන ගුණාත්මක බව ජලය කොලිටියක වගේම දියපුතේ අපිට විශේෂයෙන්ම අපදරාව්‍ය වලින් තොරවීම වැදගත්යෙනවා ඉතින් මේකදී මේ ජල ප්‍රභවීන් ගන්නා ජලයේ විශේෂයෙන්ම ලවනතාවේ අධිකවීම. මෙ ජල ප්‍රබවෙන් ලබාගන්න ජලයේ ලවනතාවේ අධිකවීම වගේම බැරලෝහ අඩංගුවීම නිසා කෞද දරුවන මේ බැරලෝහ කියන්නේහවිමටල් කවදරේ බැරලෝහ මෙ ජලයේ බැරලෝහ තියෙන්ට පුළහන් දරුවුණ යි අධික විශසාහිතයි නේද කෞද Hමකරි කැඩමියම් ප ල ආසනික් වගේදව මේ ගුල්ලු කවුද බැරලෝහ හිවිමටල් කලි කියවා ඒම් බලන්න ර් බඩ විශේෂෙන්ම බලන්නපුදේ හරි මේ ලබාගන්න ජලී තියෙන ගුණත්මක බව වගේ ජලය අපද්‍රාවෙනින් තොර වෙන්න ඕන ජල ප්‍රබවෙන් ලබාගන්නා ජල ලවනතාව අධික වීම ජලයේ ලවනතාවේ අධිකවීම හා බැරලෝහෝ අඩංගුවීම නිසා පුතේ ශාකවලට විෂවීම් ඇතිවන්න පුළුවන්. ඒවගේම ජලය අඩංගුව අපපද්‍රාවේ නිසා වගාල් වලට වල් පැලබෝවීම වගේම රෝගානනි සිදුවෙන්න්න පුළන් වල් පැලක කියන්නේ පලිබෝධ කියන්නන අපිදන්න. නිත සත්තු පලිබෝදක කෘමි පලිබෝධකකි වන්නවා දරුණ නෙද දරුණ මේ වල් පැලෑට කියන්න එතකට පලිබෝදකි. එනං මේ විශේෂයෙන්ම ජලය අඩංගුව අපපද්‍රාවේ නිසා. වගවට වල් පැලබෝවීම වගේම දරුවනේ මේ සමගම රෝග හානි සිද්ධවෙන්න පුළුවන් ඒ වගේම ජලමාර්ග අවිහිරවෙන්න පුළුවන් දරුවුණ මේ අපදාව ිහිතුවෙන් රහා අවසන් නිෂ්පාදනය ගුණාත්ම අඩුවන්න පුළුවන් යන්ත්‍ර සෝත්‍රවලට අවිහිරතා ඇතිවෙන්න පුළුවන් දරුවනි කෙටි කාලේකදදි නඩොත්තු කිරීම සිදු කළ ඉතුමේ වගේ කාරණ සිද්ධවෙන්න පුළුවන් හොඳයි දරුවන බලමු මේ භාවිතරගන්න ස්ථානය හා ජල ප්‍රභව අතර තිය දුරදරුවන අපි ජලයේ භාවිතයට ගැන ස්ථාන වගාශේෂත්‍රවවෙන්න පුළන් දරුවනේ කර්මාත ශාලාාවක් වවෙන්න පුළන් නිවස වෙන්න පුුවන් ගොහයක් වෙන්න පුළන් නෙදරුවුණ වගාශේෂත්‍රයක් වෙන්න පුුවන්ම අපි මේ ජලයේ භාවිතයට ගැන්න ස්ථානය හා මේ ජල ප්‍රභව අතරතින දුර කියන කැවැද ගත් දරුවන් එත ෙති බලමු දරුවුණ අපි මේ ජල ප්‍රභවේ හා වගාබිම අතර ඇති දුර වැඩිවීමෙන් ජල ප්‍රභවේ ඇල්ලදළ ගංගාව විල් පොකුණක් වෙන්න පුළුවන් ජලාශයක් වෙන්න පුළුවන් ලිදක්වෙන්න කුලා නද දරුවුණ. ඉතින් මෙන්න මේ ජලප්‍රභවය හා වගාි මාතරතියන දුර වැඩි වෙනකොට. ජලප්‍රභවය සහ වගාභි මාතරතියන දුර වැඩිවෙනකොට විශේෂයෙන් වගාබිමට අ්‍ය ජලප්‍රමාණය අපතයාම නිසා වගාබිමට අශ්‍ය ජලප්‍රමාණය අපතයාම නිසා අවශ්‍ය ජලප්‍රමාණය වැඩි වෙන අදරුවනි ඒක නිස්සා විශේෂයෙන්ම ඇලමාර්ග සකස්කිරීමට වගේම නළමාර්ග යෙදීමටද අමතර මුදලක් වැෑවිෙනු. මොකද දුර වැඩි වෙනකොට ජල ප්‍රභවේ සහ භාවිතයේය ගැන් ස්ථානයත වගේශයේ ස්ත්‍රිය අතර දුර වැඩි වෙනකොට විශේෂයෙන්ම මේ අවශ්‍ය ජල ප්‍රමාණය අපතයාම නිසා අවශ්‍ය ජල ප්‍රමාණය වැඩි වෙනවා ඒක නිසා ඇලමාර්ග සකස් කිරීමට වගේම නළමාර්ග යෙදීමටත් අමතර මුදලක් වැෑවිෙන අදරුවනේ අමතර මුදලක් වැෑයවෙනවා ්‍රයිට් අපි ඉදිරියටයමු. ඒගේමේ ජල සම්පාදන ක්‍රමය අනුව අපිට ගැලපෙන ආකාරය තෝරගන්න ඕනේ ජල සම්පාදන ක්‍රමය අනුව ගැලපෙන ආකාරය කියන්නේ ජල සම්පාදන කරේ පෘෂ්ටීයද ඒ ගැන පස මතුපිටින් පෘ්ටීය සිදු කරන මතුපිට ජල සම්පාදන නැත්තතාම් පෘ්ටීය ජල සම්පාදනයද කියන එක ඒ වගේම උපපෘष්ටීය පළව මතුපිට පෘෂ්ටයට යටින් සිදු කරන උපෘෂ්ටීය හමනත්තාං ශුද්්‍ර ජල සම්පාදනය අද යම් किසි පීඩනයක් ටතේ ේ්‍ර යම් සීමමිත්‍රදේශවයකට ජල රැගණයාම තමන් අප ශුද්‍ර ජල සම්පාධනය කළකයන්. ප්‍රධාන වශෙන් ප්‍රාන ශුද්‍ර ජල සම්පාදන ක්‍රම දෙක විදියට අපි බිින්දු ජල සම්පාධනය සහ විසරම් ජල සම්පාදනය හඳදුරන්ුව දරුවනි. ඒනම් විශේෂයෙන්ම ජල සම්පාධන ක්‍රමය අනුව ගැලපෙනනා කාරය තෝරගන්න ඕනිේ පෘෂ්ටීය උපපෘෂ්ටීය නැතං ශුද්්‍ර ජල සම්පාදන ක්‍රමතුරෙන් තමන් තෝරගත් ජලප්‍රභවයේ ධාරිතාාවය තමන් තෝරගත්ත ජලප්‍රභවේ කැපාසිටියයක මෙන්න මේ ජල සම්පාදන කමියයට ගැලපෙනවාද කියලා හිතල බලා තීර්ණය කරන්න ඕන දරුවුණේ. රයිට් පැහැදිලි. ඒ වගේම සාමාන්‍ය ජලප්‍රභවේක ධාරිතාවය සාමාන්‍ය ජලප්‍රභවේක කැපාසිටයක දරුවනේ ශුද්‍ර ජල සම්පාදනය යටතේ රයි් ශුද්‍ර ජල සම්පාදනය යටතේ විශාල භෝගවපසරයක් සොඳහා යොදාගැනීමට සිතීම නිදසුනක් අන්න බලන්න සාමාන්‍යයෙන් ජලප්‍රභවේක ධාරිතාවය, සාමාන්‍ය ජල ප්‍රභවේක ධාරිතාවේ දරුවනී ශුද්්‍රජන සම්පාදන යටති මයිකෝඉරිගේෂන් එකක් යටති විශාල භෝගවපසරයක් සොඳහා යොබ යොදාගෙනීමට සිතීම අපිට නිසුනක් විදිරගන්න පුළන් අප දන්නවා ඩ්‍රිප රිගගේන් බිදු ජල සම්පාදන සයිස් ප්‍රින්ක්කල ඉරිගන් විසරුම් ජල සම්පාදනනි පද්‍යිත්තම දරුණ මයික රිගන් හට නතක් ශුද්‍රජල සම්පාදනයටටයිතිව. රයක්ක්ෂම ඉතාම කාරයක්ක්ෂම ජල සම්පාන කමයක් දරුවුණේ විශේෂෙන්ම වියලි කලාාපවැනි ප්‍රදේශල මේ ජලයේ ආරක්ෂාකිරීමම ජල සන්රක්ෂණය සොඳහා ඉතාමත් හන්ද අනුවවර්ථනයක් විදි අපටම විශේෂම ශුද්‍ර ජල සම්පාදන කම හඳුලා දෙන්න පුළුවන්දරුවුණේ යටතේ බිදුු සහ විසරුම් ජල සම්පාධන පද්ධති අපිට හඳුලා දෙන්න පුළන් තාමත් කාරයක්ෂම ජල සම්පාදන ක්‍රම විදියට. විශේෂෙන්ව ශේෂ්‍රය යම් සීමමත ප්‍රදේශන විශේෂම බිදු ජල සම්පාධන දරු දන්නවා අපි දන්නවා. අපිදන්නවා විශේෂෙන් බෝගයේ මූල කලාපයාවට තෙත්වීමයි සිදුවෙන් මේ ජල සම්පාධන පද්ධතිය ක්‍රියාත්ම කළලා තියෙනම තියෙන කාල සීමාව තුළ ජ ජලය එමිට එමිටව වෙන දරුණේ විෝචකමින් එමටස්මග ජල ිප්වයිස් බින්දුව බින්දුව බිඳුව අර මුූල මඩල කලාපේ වටේ වැටීමෙන් මූල මඩල කලාපේ තෙත්වීමක් තමයි එකද සිදවෙන් එකකට මු ශේත්‍රයේම ජලය තෙ ෙන ය නි ේත්‍ර ල් පැලැටවු පලන වෙනවා දරුණේ වල්පලෑටි මරර්නය වෙනවායකින්. එක්නිසා ෝගවර්ධ තාත් හදින් සිදුවනවා ල කාරයක්ක්ෂමෝ ල භාවිතයයට ගැන්න අවස්ථාවකිදියට අපිට හඳුරන්න පුළුවන් විශේෂන් මේ බිඳදු සහ විසරුම් ජල සම්පාධන ක්‍රමත්යක්ක පහොර දීම කිරීමෙන එකත් එක එකටම කරන්න පුළුවන් කටි උත්තක්කිදිට අපට සලකන්න පුළුවන් වඩා කාරයක්ක්ෂම ජල සම්පාදන පද්ධ. එනම් ජල සම්පාදන ක්‍රමයන්ුව ගැලපෙන කාරය ගෙනන කතාග දරුවනේ පෘෂ්ටී උපපෘෂ්ටී ශුද්‍ර ජල සම්පාධන ක්‍රමතුරින්. තමන් තෝරාගත්ත ජල සම්පාදනය රාගත් ජල ප්‍රභවේ ධාරිතාාවේ ජල සම්පාධන ක්‍රමයට ගැලපෙනවාද කියලා හිතල බල්ලා කටයුතු කිරීමයි මේකෙදී සිදුවෙන් දරුවනි හනි කරනවිදිීට අපිට තෝරාගත් ජලප්‍රභවෙන් ජලය ලබාගැනීමට අවශ්‍ය වන පිරිවැෑ ගනත් කටයුතු අපි අවධානයම කරනව දරුවුණේ කොච්චර පිරිවයක් මේ සොඳහා වැෑවන අපි තෝරගත්ත ජලප්‍රවයෙන් අපේ ජනාවශ්තාවය සපුරාගැනීම සොඳහා ජල සම්පාදන කටයුතු සිදුකිරීම සොඳහා වැෑවන පිරිවවැ ඉතාමත්ම වැදගක් දරුව, එයනු අපිට කටයුතු කරන්න සිද් වෙනවා. එනම් බලන් තෝරාගත් ජල ප්‍රභවෙන් ජලයේ ලබාගනීමට අවශ්‍ය වන පිරිබයි තෝරාග ජලප්‍රභවෙන් ජලේ ලබාගැනීමට අවශ්‍ය වෙන් පිරිවයධරය වුණේ ඒනම් මේ සදහා අපි ජල ප්‍රභවේ හා භාවිතයට ගැන ස්ථානය අතර ඇති දුර අනි වාරෙන් අපිට මේ සොඳහා දුරහොයාගන්න්නයනවා මොකද යානුව අපි ියෝදන ජල සම්පාදන ජලනල රයිට් ඒවාක් ගැන අපිට සලසුම් කරන්නේ ඒවා ිදදි ගැනීම සොදායන වියදං ඇසමේතු කරන්න සිදධ වෙන. මේ සදා ජලප්‍රභවේඳම් ජලයේ භාවිතාට ගැන්න ස්ථානනි ත්තං ශේෂත්‍රට තියෙන දුර ඒවගේම ප්‍රභවය හා භාවිතාවන ස්ථානය අතර තියෙන උස ආදිය බලපනවා ජලය එසවීම සිදු කරන්නවන අවස්ථාවලද ජලප තෝරගන්නඕනේ සද සුදුසු ගැලපෙන ලපොපතරගීම සොදා දුවන. අපි මේ කටයුතු විශේෂයෙන් සලකාබලන්නේ නවා මේ පිරිබය සම්බන්ධෙන් කතාගනොට ඒ අනුව අපිට සකස් කළ යුතු ජලය ගෙනයා මේේ පද්ධ තියට වැෑයවෙන. අපිට සකස් කරන්න ඕන ල ප්‍රවේසිට වගේ ශේෂත්‍ර දක්වානඇත්තාම් භාතාවන ජලය භාවිතාවන ස්ථාන දක්වා මේ ජලයගෙනයන්න අපි සකස් කරන්න අවශ්‍යවෙන පද්ධතියට වැෑවෙන වියදම විශේෂෙන් ලබන ලාබේයට සාම්පේක්ෂව කුඩාාවන්න ඕනෙ පුතේ අපි මේ ජල සම්පාධනය කල්ලා සිදු කරන්න බෝග වගාවමගින් ලබන ලාබේයට වඩා කුඩා අගයක් ගණ්ඩෝනම් මේ ජල සම්පාධන පද්ධතිය ක්‍රියාත්ම කරයවීමට ජල සම්පාධන පද්ධතියේය ස්තාාපතති කිරීමට වැයවන වියදම අපිට මේ විශේෂෙන්ම ව්‍යාපාරයෙන් නැත්තං බෝගවාගාවෙන් ලැබෙන ලාබීයට වඩා අඩවාගයක් ගණ්ඩ ඕනි දරුවනි සාපෙක්ෂෝ කොඩාගයක් වවෙන්න නොන් හොඳයි දරුවුණේ අපි අබොත් එක්ක ඊළඟ කොට සෙන්දරුවුණන එකතු වවා විශේෂෙන්ම වැසිජලක්ක්්‍රැස් කිරීම ඒක කයක් කෝමද සකස් කරන්න කියෙක සම්බන්ධයග බත්තෙක්ක කතාරන්න බපොත්තු වේ.